සිරිලක තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මහා කාරුණිකයන් වහන්සේගේ නිමල පිවිතුරු දහමින් සැනසුණු ඒ උතුම් දිනය අද පොසොන් සිසිලේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිත පහදවාගෙන අමාවැස්ස සජීව විකාශයෙන් ඔබේ සිත් නිවා පහන් කරන යාමේ අපි සූදානම් වෙන්නේ පොසොන් පුරපසළොස්වක පෝදා දම්සභා මණ්ඩපය ආරම්භ කරන්න. දම්සභා මණ්ඩපයේදී අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා මුලින්ම දේශනා කරපු සූත්‍ර දේශනා මොනවාද? ඒ සූත්‍ර දේශනාවලින් ලබා දෙන දහම් පණිවිඩ මොනවාද කියන කාරණයයි. එදා අසිරිමත් පොසොන් පොහේ දවසක මිහිඳු මහරහතන් වහන්සේ මිස්සක පව්වට වැඩම කරලා දෙවන පෑතිස් රජතුමා ඇතුළු 40,000ක් පිරිසට බුද්ධි පරීක්ෂණයක් පවත්වලා රජතුමා වෙනුවෙන් එයින් පැහැදිලා වටිනා සූත්‍ර දේශනාවක් සිදු කළා. එදා රාත්‍රියේදී දෙවියන් උදෙසාත් සූත්‍ර දේශනාවක් සිදු කළ බව වංශ කතාවල සඳහන් වෙනවා. ඊට පහුවෙනිදා රජතුමාගේ ආරාධනෙන් රාජමාලිගයට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ දන් වළඳලා අවසන් වෙලා වටිනා සූත්‍ර දේශනාවන් සිදු කළා. එදිනම රාජ උද්‍යානයේදී සූත්‍ර දේශනාවන් සිදු කළා. එසේ දෙවනි දිනේදී සූත්‍ර දේශනා කිහිපයක්ම දේශනා කළ උන්වහන්සේ තුන්වන දිනේදී නන්දන උයනේදීත් ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් සිදු කළ බව සඳහන් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනා මොනවාද, එයින් ලබා දෙන දහම් පණිවිඩ මොනවාද යන්න පිළිබඳව පැහැදිලි කිරීමට දම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා රුවන්වැලි සෑය මහා විහාර මහා පරිවිනාධිපති අධ්‍යාපනපති පූජ්‍යපාද වැල්ලගිරියේ සීලසුමන නායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතාත් මේ සාකච්ඡාවට සහභාගී වෙනවා. අපි ඉතාම ගෞරවාදරයෙන් බලාපොරොත්තු වෙනවා ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජනීය තුඹුල්ලේ සීලකන්ද නාහිමියන්ගේ වැඩමවීමත්, උන්වහන්සේ වැඩම කිරීමෙන් අනතුරු උන්වහන්සේගෙනුත් මේ පිළිබඳ ඉතාම වටිනා කරුණු දැනගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම රුවන්වැලි සෑය මහා විහාර පරිවිනාධිපති පූජනීය වැල්ලගිරියේ සීලසුමන නායක හාමුදුරුවනේ, මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ පොසොන් පෝය දවසක ලංකාවට වැඩම කරලා මුල් දින කිහිපයේදී විශේෂයෙන් අපි ගත්තොත් පළවෙනි දවස් තුනේදී දේශනා කරපු ඒ සූත්‍ර දේශනා මොනවද කියලා අපි මුලින්ම පැහැදිලි කරගනිමු. අතිපූජනීය පටමස්ථානාධිපති ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ වරප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, අෂ්ටාංග සීලේ සමාදන් වෙලා සිටින කාරුණික පින්වතුනි, අද ධර්ම සාකච්ඡාව වෙනුවෙන් වැඩම කරන්නට යෙදෙන අතිපූජනීය මහාචාර්ය තුඹුල්ලේ සීලක්කන්ද නායක මහිම්පාණන් වහන්සේ අවසරයි, ඒ වගේම අපේ වඩුගේ මැත්තුමන් ප්‍රධාන කාරුණික පින්වතුනි, අද වගේ පොසොන් පුර පසළොස්වක පොහොය දවසක මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ටිය උට්ටිය සම්බල බද්දසාල සුමන සාමරේරයන් වහන්සේ සමග බණ්ඩුක කියන උපාසක මහත්මාත් සමග
ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය ඉතාම කරුණාවෙන් රැගෙන ලංකාවේ මිහින්තලාවට වැඩම කරන ලද දවස. මීට වර්ෂ 2326කට පෙර තමයි උන්වහන්සේ වැඩම කරන්න යෙදුනේ. මීට වර්ෂ 2336කට පෙර මේ රටේ ජීවත් වෙච්ච මහරජතුමන් ප්‍රධාන අනිත් පිරිස රට වැසියන් මිහිඳු මහරහතන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා කතාබස් කරලා ඉතාම වටින මේ බුදු දහම ධර්මය තේරුම් අරගෙන ඒ ධර්මයට අනුව ජීවිතය හැඩගස්ස ගන්නට යෙදුනා. ඉතින් උන්වහන්සේ වැඩම කළෙන් පස්සේ මුලින්ම දැනගන්න අවශ්‍යතාවය තිබුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය මේ වගේ පිරිසකට තේරුම් ගන්න පුළුවන් වෙයිද, ඒ කරුණු ජීවිතයට අදාළ කරගෙන එයා එයින් ප්‍රයෝජන ලබා ගනීද කියන කරුණු උන්වහන්සේට පරීක්ෂා කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි මේ පින්නතුන් හැම දෙනාම දන්නවා රජතුමත් එක්ක සාකච්ඡාවක් කරන්න යෙදුනා. ඒ සාකච්ඡාවේදී ඥාති ප්‍රශ්නයක් අඹ ප්‍රශ්නයක් විමසලා උන්වහන්සේ ඉතාම පැහැදිලිව තේරුම් ගත්තා රජතුමා බුද්ධියෙන් ඉතාම ඉහළ නුවණක් තියෙන බොහොම වැදගත් කෙනෙක් බව තේරුම් ගන්නට යෙදුනා. උන්වහන්සේ අතිශයින් සන්තෝෂයට පත් වෙලා එදා මුලින්ම මේ රජතුමන් ප්‍රධාන 40,000ක් අද වගේ දවසක ඒ කාලේ රටේ තිබිච්ච උත්සව අනුව එහෙම නැත්තම් චාරිත්‍ර අනුව අද මිහින්තලේ කියන ප්‍රදේශයට දඩේ මේ යන්න යෙදුනේ. ඉතින් මේ තැනදී තමයි මිහින්තලාවේදී රජතුමා මුණ ගැහිලා අර බුද්ධි පරීක්ෂණය සිද්ධ කරලා මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම රජතුමාට පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේ වැඩියේ කවර කරුණක් නිසාද, උන්වහන්සේ කවර කරුණුද උගන්වන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න අවශ්‍ය වුණා. ඉතින් මේක ඉතාම වැදගත් වෙන්නේ දැන් මහා වංශේ වගේ වංශ කතාවල කියනවා මිහිඳු හාමුදුරුව දැක්කන් පස්සේ රජ්ජුරුවන්ට හිතුණලු අමනුෂ්‍යෙක්ද දන්නේත් නැහැ කියලා. දැන් එහෙම කල්පනා කරන්නේ ඒ රජතුමා පිළිගත් ආගම අනුව, රජතුමා විශ්වාස කරපු ආගම අනුව ඒ දේවල් රජතුමාට හුරු පුරුදු දේවල්. ඉතින් ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහමේ බුදුරජාණන් වහන්සේ ජානුසෝනීය කියන බමුණු පඩිවරයා සිහිපත් කරලා එහෙම නැත්තං මුල් කරගෙන දේශනා කරන්නට යෙදෙන චුල්ල හත්ති පදෝපම කියන පුංචි ඇත්තඩිය උපමාවට අරගෙන දේශනා කරන ලද ධර්මය සූත්‍රය දේශනා කරනවා. දැන් මේ සූත්‍රයේ සාරාංශයෙන් පැහැදිලි කරනවා කැලේ ඇතෙක් ඇත්තු පිළිබඳව ඉතාම හොඳ දැනීමක් තියෙන කෙනා කවමදාකවත් ඇත්තඩියක් දැක විගස එයා තීරණය කරන්නේ නැහැ ඇතාගේ ස්වභාවය පිළිබඳව. එයා ඒ විෂය පිළිබඳව අති දක්ෂයෙක් නම් ඒ තියෙන සලකුණු ඔස්සේ, ඒ වගේම පා සලකුණු සටහන් ඔස්සේ, ගස්වල තියෙන සටහන් ඔස්සේ එයා ක්‍රමානුකූලව දිගින් දිගට ඉදිරියට ගමන් කරලා අවසානයේ
එපා දැක්කෙන් පස්සේ තමයි තීන්දු කරන්නේ මේ මහා හස්ති රාජයේ කියන පණිවිඩය දැනගන්නේ තමන් ප්‍රත්‍යක්ෂව ඒ දුටු වෙලාවට. දැන් මේ දම් සභා මණ්ඩපයට වැඩම කරන අතිපූජනීය මහාචාර්ය තුමුල්ලේ සීලකන්ද නායක මාහිමිපාණන් වහන්සේ අපි ඉතාම ගෞරවාදරෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා මුල් දින තුනේදී දේශනා කළ සූත්‍ර දේශනා මොනවාද, ඒවායින් පැහැදිලි කෙරෙන දහම් පණිවිඩ මොනවාද කියන මෑණුයි අපි ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි අපි සිහිපත් කරන්නට යෙදුනේ. මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම දේශනා කරන්නට යෙදුන චුල්ලහත්තේ පදෝපම සූත්‍රය පිළිබඳවයි. ඒ සූත්‍රය පැහැදිලි කරන ආකාරයට අර ඇත්තඩිය දැකලා ඒකේ සලකුණු අනුව අපි සිහිපත් කරන්න යෙදුනා. දක්ෂ ඇත්කරුවේ ඇතාගේ ස්වභාවේ එහෙම නැත්තං ඒ ඇතාගේ ස්වරූපය නිවැරදිම තේරුම් අරගන්න ආකාරය සිහිපත් කරන්න යෙදුනා. ඒවගේ බුදුරජාණන් වහන්සේ මේ උපමාව සිහිපත් කරලා මතක් කරනවා. භික්‍ෂූන් වහන්සේ නමක් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගත වෙන්න කැමැති වෙන කෙනෙක්. ඉතාම හොඳට බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ ඉතාම මැනවින් අධ්‍යයනය කරලා ඒවා පිළිබඳව කරුණු හදාරලා ඉන් අනතුරුව බොහෝම පැහැදිලිව උන්වහන්සේගේ ඇති බුද්ධාදී අනන්ත ගුණ ඒවගේම උන්වහන්සේගේ ප්‍රඥා මහිමය ඒ ලක්ෂණ තේරුම් අරගෙන ඉන් අනතුරුව තමයි ධර්මයේ තේරුම් ගත්තෙන් පස්සේ අවබෝධ කරගත්තෙන් පස්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමන්ට බුදුරජාණන් වහන්සේ කවුද කියන පණිවිඩය ඉතාම පැහැදිලිව දැනගන්න පුළුවන් වෙන්නේ. මේ චුල්ලහත්ති පදෝපම මේ සූත්‍රයේ රජතුමන් ප්‍රධාන 40,000 මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කිරීමෙන් අනතුරුව රජතුමා ඉතාම සන්තෝෂයට පත්වෙනවා තමන්ට මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා, උන්වහන්සේගේ වැඩමවීම නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වගේ ඉතාම උතුමන් වහන්සේ නමකගේ ඒ මහා වටිනකම වගේම ධර්මය තේරුම් ගන්න මාර්ගයේ සැලසීම පිළිබඳව. ඉන් අනතුරුව රජතුමා මාලිගාවට සන්ධ්‍යා භාගේ ගමන් කළෙන් පස්සේ එදා රාත්‍රියේ වංශ කතාවල මතක් කරනවා මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය කියන සූත්‍රය දේශනා කරන්න යෙදුනා කියලා. ඉතින් වංශ කතාවල සඳහන් කරන ආකාරයට මේ සූත්‍රය දේශනා කරන්නේ දෙවියන්ට. ඉතින් මහවංශය සඳහන් කරනවා සුමන කියන සාමණේරයන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව දෙවියන්ට ආරාධනා කරලා කාල ഘോഷා කලෙන් පස්සේ විශාල දේව පිරිසක් මේ සූත්‍රයේ ශ්‍රවණය කරන්න පැමිණිලා තියෙනවා. ඉතින් මේ දෙවැනි දවසේ ඒ සූත්‍රයේ දේශනා කියන්නේ ඉදා රාත්‍රියේ දේශනා කරලා පහුවදා මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනා කරනවා දේවානම්පියතිස්ස මහරජතුමා තමන්ගේ මාලිගාවට වැඩම කරවලා දානේ සඳහා සහභාගි වෙන ලෙසට. ඉතින් උන්වහන්සේ ඉදා රාත්‍රියේ ඒ
සූත්‍රය දේශනා කරලා ඒ වගේම අර සුමන සාමණේරයන් වහන්සේ උපසම්පදා පුණ්‍ය කටයුත්ත යොදවලා ඒ වගේම බණ්ඩුක උපාසකතුමා මහාන කරලා මේ කාර්ය කරලා තමයි දෙවැනි දවසේ උන්වහන්සේ වැඩම කරන්න යෙදුනේ. වැඩම කරවලා අනුලා දේවින් වහන්සේ ප්‍රධාන රාජමාලිගාවේ ඉන්න අය බොහෝම ගෞරවයෙන් උන්වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට දානය පිළිගැන්වෙන් පස්සේ උන්වහන්සේ ඒ 500ක් ඒ රාජකීය කුල කුමාරිකාවන්ට එහෙම නැත්නම් අනුලා දේවින් වහන්සේ ප්‍රධාන ඒ කාන්තාවන්ට හේතවත්තු විමානවත්තු කියන සූත්‍ර ඉතාම කරුණාවෙන් දේශනා කරන්න යෙදෙනවා. ඊට අමතරව සච්ච සංයුක්තේ කියන ඒ සූත්‍රත් දේශනා කරයි කියන කරුණු මතක් කරනවා. මේ සූත්‍ර දෙක එහෙම නැත්නම් හේතවත්තු විමානවත්තු දෙකෙන් විශේෂයෙන්ම පැහැදිලි කරන්න යෙදෙන්නේ ජීවත් වෙන අපි සමහර වෙලාවට හිත, කය, වචනය කියන මේ ద్వාරත්‍රය සංවර භාවයට පත් කරගන්න බැරුව අපෙන් වෙන වැරදි ක්‍රියා නිසා මෙලව අපිට ඇති වෙන ප්‍රතිවිපාක පිළිබඳවත්, කරදර කම්කටොළු පිළිබඳවත්, ඒ වගේම ඒ තුලින් තමන්ගේ සංසාර ගමනට, මතු භවයට ලැබෙන ප්‍රතිවිපාක, එහෙම නැත්නම් අපාය ආදී ස්ථානවලට ගමන් කරලා ඒ තැන්වල ප්‍රේත ආත්ම ලබලා දුක් විඳලා සංසාරේ අනන්ත වාරයක් ඉතාම පැහැදිලිව උදාහරණ සහිතව මේ සූත්‍රවල මේ කරුණවල මේ ප්‍රේතවත්ව ප්‍රකරණේ සඳහන් කරනවා. ඒ ඒ අය ජීවත් වෙච්ච කාලය තුල යම් යම් සිද්ධ කරන වැරදි ක්‍රියා පිළිබඳව ලබන ලද ප්‍රතිඵල ඉතාම පැහැදිලිව මතක් කරනවා. ඒ මතක් කරලා දුන්නෙන් පස්සේ අනුලා දේවින් වහන්සේ ප්‍රධාන කුල අර කුමාරිකාවන් තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මේ මහා සංඝ රත්නයට සංඝගත මහා දක්ෂිණාවක් පිරිනැමීම තුලින් අර බිම්බිසාර මහරජතුමන් බුදුරජාණන් වහන්සේට සංඝගත දක්ෂිණාවක් පිරිනමලා තමන්ගේ ඥාතිවරු එදා රාත්‍රියේ හීනෙන් දැකලා ඒ සංසිද්ධිය පිළිබඳව තොරතුරු ඉතාම පැහැදිලිව මතක් කරන්න යෙදෙනවා. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා පැහැදිලි කරන් පස්සේ මේ අය තේරුම් ගත්තා මේ කරන ක්‍රියාදාමය එහෙම නැත්නම් මේ කටයුත්ත සාමාන්‍ය කටයුත්තක් නෙවෙයි, ඉතාම පින්බර මහා පින්කමක්. ඒ නිසා ජීවත් වෙන පරිසරය තුළ තමන් වැඩ කටයුතු කරනකොට කායික, මානසික ඒ වගේම ඒ වැඩ කටයුතු ඉතාම සංයමයක් ඇති කරගෙන යෝනිසෝ මානසිකාර නුවණ කියන එක තමන්ගේ හිත් තුළ තැම්පත් කරගෙන වැඩ කරගන්න අවශ්‍ය ක්‍රමවේදයේ පිළිබඳව ඉතාම පැහැදිලිව මෙය තේරුම් ගත්තා. ඒ විතරක් නෙවෙයි මතක් කරනවා මේ කුල කුමාරිකාවන් එහෙම නැත්නම් අනුලා දේවින් වහන්සේ ප්‍රධාන කාන්තාවන් 500ක් ප්‍රථම වතාවට මේ ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට පත් වෙන වාසනාව උදා වෙලා තියෙනවා. ඉතින් ඒ එක්කම ඉන් පසුව මතක් කරන්න යෙදෙනවා මේ සූත්‍ර දේශනා කලින් පස්සේ රජ මාලිගාව තුළ මේ විදිහට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්න යෙදුණා. ඒ වගේම වැඩම කරලා මේ වගේ ඉතාම වටින දේශනා, ධර්ම දේශනා පවත්වන ආරංචිය දැන් රට පුරා, ප්‍රදේශයේ පුරා ව්‍යාප්ත වුණා. ව්‍යාප්ත වුණෙන් පස්සේ නගරේ ඉන්න අය, අනිත් ජනතාව මේකට විශාල උද්ඝෝෂණයක් කරලා එයාටත් මේකට අවස්ථාව උදා කරලා දෙන්න ඉල්ලීම් කළා. ඉතින් ඒ නිසා මොකද කරන්නේ, විශාල පිරිසක් රාජමාලිගාවට ඇවිල්ලා මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි නිසා රජතුමාගේ අනුග්‍රහය මත, රජතුමාගේ පැහැදිලි කිරීම මත දේම් කියන්නේ රජතුමා පිළියල කරනවා තමන්ගේ ඇත් ගාල විශාල ආසන පිළියල කරලා සුද්ධ පවිත්‍ර කරලා ධර්ම දේශනා කරන්න අවශ්‍ය කරන පරිසරයේ ගොඩ නගලා දේවදූත සූත්‍රය ඉතාම කරුණාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්න යෙදෙනවා. ඉන් අනතුරුව බාල පඬිතු සූත්‍රය, ඒ වගේම
තුන්වැනි දවස වෙනකොට උන්වහන්සේ ඉතාම කරුණාවෙන් අර රටේ ජනතාව ධර්මයට තියෙන උනන්දුව නිසා, ඒ වගේම රටේ ජනතාව මේ අලුත් ධර්මයට තියෙන කැමැත්ත නිසා උන්වහන්සේ තුන්වැනි දවසේ ආසි විශෝපම සූත්‍රයේ දේශනා කරලා මේ රටේ ඉන්න විශාල පිරිසක් නිවන් මගට ගමන් කරන්න අවශ්‍ය කරන මග උන්වහන්සේ ඉතාම කරුණාවෙන් පැහැදිලි කරලා මේ දවස් තුන ඇතුළත උන්වහන්සේ මේ ධර්ම දේශනා ක්‍රමානුකූලව සිද්ධ කරන්නට යෙදෙනවා. මහාචාර්ය අතිපූජනීය තුඹුල්ලේ සීලකන්ද නායක හාමුදුරනේ, අපේ හාමුදුරුව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩපු මුල් දවස් තුනේ ඒ වැඩපිළිවෙල පැහැදිලි කරනකොට ඇත්තටම අපිට සජීවී චිත්‍රයක් මැවෙනවා වගේ. පළවෙනි දවසේ නිස්සක පව්වට වැඩම කරලා රජතුමාගේ බුද්ධි පරීක්ෂණය සිදු කරලා චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරලා ඉදාමරෑ නිස්සක පව්වේදී සමචිත්ත පරියාය සූත්‍රය දෙවියන්ට දේශනා කරනවා. ඊට පස්සේ දෙවනි දවසේදී පේතවත්තු විමානවත්තු සච්ච සංයුක්තය බාලපණ්ඩිත සූත්‍රය ආදී සූත්‍ර දේශනා කරනවා. තුන්වෙනි දවසේ නන්දන උයනේදී ආසි විසෝපම සූත්‍රය දේශනා කරනවා. මේ වගේ මුල් දින කිහිපයේදී අපට ලැබුණු දහම් දායාද ඒ සූත්‍ර දේශනා පිළිබඳව තවදුරටත් සලකා බලනකොට මේ සූත්‍ර දේශනා තෝරා ගැනීමට අපේ හාමුදුරනේ විශේෂ හේතු තිබුණද මේ සූත්‍ර දේශනාම මුලින් දේශනා කරන්න තෝරා ගන්න? ඉතාම වැදගත් අදහසක්, එහෙම නැත්නම් විමසීමක් කරන්නට යෙදුනේ. දැන් මේ පළවෙනිම දවසේ මිස්සක පර්වතයේදී චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරන්නෙම මිහිඳු හාමුදුරුව ලංකාවට ආවේ කාගේ පණිවිඩයක් අරගෙනද කියන එක පැහැදිලි කරන්න. පණිවිඩේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය. ජීවමාන බුදුහාමුදුරුව නුනත් බුදුහාමුදුරන්ගේ පණිවිඩේ තමයි මිහිඳු හාමුදුරුව ලංකාවට අරගෙන ආවේ. එතකොට අපේ රටේ මිනිස්සුන්ට මේ බුදුහාමුදුරුව කවුද කියන එක වටහලා දෙන්න ඕන. බුදුහාමුදුරුව වටහලා නොදී උන්වහන්සේ කියපු දේවල් පැහැදිලි කළාට ජනතාව පිළිගන්නේ. අපිට උනත් එහෙමනේ. අපි කවුරු අපි හම්බෙන්න අඳුනන්නේ නැති අවස්ථාවක අපේ ගෙදරකට අපේ පන්සලකට කවුරු හරි ආපුවම එයා අපි අඳුරන්නේ නැහැ. එයා කියනවා ඊළඟට මම ගැන දැනගන්න ඕන නම් මං අන්න අහවලාට සම්බන්ධ එක්කෙනෙක්. එතකොට තමයි අපි කල්පනා කරන්නේ එයා කවුද කියලා. ඉතින් ඒ පුජ්‍යලයා මෙන්න මෙහෙම කෙනෙක් කියන එක කිව්වට පස්සේ තමයි අපට අර ආපු පුජ්‍යලයා ගැන ඇදහිීමක් වැටහීමක් ඇති වෙන්නේ. දැන් මේ චූලහත්ති පදෝපම සූත්‍රය තෝරා ගත්තෙම බුදුහාමුදුරුව කවුද කියලා හඳුන්වලා දෙන්න හොඳම සූත්‍රය. ඒක සරල සූත්‍රයක්. මොකක්ද මේ සරල කියලා කියන්නේ? මේකයි ජානුස්සෝනි බමුණට පිලෝතික හම්බෙලා ජානුස්සෝනි බමුණට කියනවා මං යන්නේ මෙන්න මේ ගමන. අහවල් උත්තමයා හම්බෙන්න. එයා කොහොම කෙනෙක්ද කියන එක කියලා බුදුහාමුදුරුව ළඟට ගිහින් කිව්වට පස්සේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා බුදුහාමුදුරුව කවුද කියන එකම. ඒකට තමයි අර ඇත්තඩි උපමාව යොදාගන්නේ. ඒ දේශනාව තමයි අපිට ඉදිරිපත් කරන්නේ. එතකොට ඉස්සෙල්ලාම මනුෂ්‍යයාට, ලාංකිකයාට මේ දහම් පණිවිඩේ අයිතිකාරයා, මේ ධර්මයේ ලෝකයට කියලා දුන්න උත්තමයා කවුද කියලා පැහැදිලි කරන්න තමයි මේ චූලහත්ති පදෝපම සූත්‍රය යොදාගත්තේ. ඒක ඊටාම ගැඹුරු ධර්ම කාරණා දක්වා විස්තර වෙනවා. අන්තිමට නික්ලේශී උත්තමයන් වහන්සේ කෙනෙක් බවට පතෙන්න නම් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව පැහැදිලි කළේ ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ කියන එක තුලින් ජනතාව තුළ ශ්‍රද්ධාව ඇති කිරීම අරමුණු කරගත්තා. ශ්‍රද්ධාව නැතුව අපිට ඉතින් බුද්ධ ධර්මයේ කොතනකටවත් ගමන් කරන්න බෑ. බුදුහාමුදුරන්ගේ දර්ශනය අවබෝධ කරගන්න ඕන නම් ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? සද්ධාති තථාගතස්ස බෝධි. බුදුහාමුදුරුව පිළිබඳව, තථාගතයන් වහන්සේ පිළිබඳව ඇදහිීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක අන්ධ ඇදහිීමක් නෙමෙයි, සකාරණා සහේතුක ඇදහිීමක්.
එතකොට ඒ නිසා මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේදී එක පැත්තකින් බුදුහාමුදුරුවෝ කවුද කියලා හඳුන්වනවා, අනික් පැත්තෙන් බුදුහාමුදුරුවෝ හඳුන්වීම තුළින් මේ දේශනාව අහගෙන ඉන්න පිරිසට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇතිවීම නිසාම ඒ ධර්මය අනුගමනය කිරීමේ ආශාවක් උනන්දුවක් ඇති වෙනවා. අනිත් සූත්‍ර දේශනාව සමචිත්ත පරියාය සූත්‍රය. ඇත්ත වශයෙන්ම සමචිත්ත පරියාය සූත්‍රයේදී කෙරෙන්නේ හිත පිළිබඳව කරන විමසීමක්. එතකොට මේ අපේ එහෙට මෙහෙට දුවන සිත පිළිබඳව කරන විමසීමක් තුළින් මේ හිත සංවර කරගන්න ගැනීමේ අවශ්‍යතාවය තමයි සමචිත්ත පරියාය සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. එතකොට එහාට මෙහාට දුවන සිතට තමයි අරමුණක් දෙන්නේ මේ බුදුහාමුදුරුව පිළිබඳ අරමුණ. ඊළඟ දවසේ ඉතාම වැදගත් අවස්ථාවක් ඇත්තෙම. මේ පේතවත්තු විමානවත්තු රජමාලිගාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ වෙනකොට මේ රටේ ජනතාව තුළට යොමු වෙලා තිබුණා මේ මළවුන් ඇදහීම. ප්‍රධානම ඇදහීම තමයි මළවුන්. මැරිච්ච එක්කනා තමයි අදාන්නේ. අදත් ලෝකේ ජපානේ වගේ රටවල් වල මළවුන් ඇදහීම තියෙනවා. ඔච්චර දියුණු රටවල් පවා. එතකොට මේ මළවුන් ඇදහීමට බුදුදහමෙන් ලැබෙන අලුත් දැක්ම මොකක්ද? බුදුහාමුදුරුවෝ පෙන්ලා තියන්නේ මළවුන් ඇදහීමක් බුද්ධ ධර්මයේ එක පැත්තකින් පෙන්නනවා වගේ එකක්. ජනතාවට තීරුම් කරන්න සරලයි. ජනතාවට සමීප කරන්න සරලයි මේ කාරණේ. ඒ නිසා මෙන්න මේ මළවුන් ඇදහීම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මොකක්ද? තමන්ගේ මියපරලොව ගිය ඥාතීන් දුක් විඳින අවස්ථා අනන්තයි. එතකොට මේ එක පැත්තකින් සසරේ තියෙන භයානකකම අපට එකම කොච්චර අපි ඉපදෙනවද? එවැනි අවස්ථාවල අපි සංසාරේ මොනතරම් ඥාති සම්බන්ධකම් ඇති කරගෙන තියෙනවද? ඒ ඥාති සම්බන්ධකම් ඇති කරගත් අය අපට නොදැනුණාට අපි දිහා බලාගෙන ඉන්නවා අපට පිනක් දහමක් සිද්ධ කරලා පිම්පෙද්දී කියලා. බිම්බිසාර රජුරවන්ට අමතක වෙච්ච දේ ඒකයි. වැරදිච්ච තැන ඒකයි. ඒ නිසා තමයි රජුරව මහ දානයක් දීලත් අන්තිමට දුකට පත්වෙන ආකාරයෙන් රාත්‍රී කාලයක් මුළුල්ලෙහිම දුක් විඳේ. රජුරවන්ට මහා සන්තාපයක් ඇති වුණේ. ඒක පැහැදිලි කරනකොට තිරෝකුඩ සූත්‍ර දේශනාවාදී ඒවා පැහැදිලි කරනකොට මිනිස්සුන් තුළ හොඳම හොඳ ගුණ ධර්මයකුත් තහවුරු වෙනවා. මොකද්ද? කළගුණ සැලකීම. බුදුහාමුදුරුවෝ එදා බුද්ධත්වයට පත් වෙලා පැහැදිලි කරපු පළවෙනිම මිනිස් ගුණ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ මේ පේතවත්තු වලින් පැහැදිලි කරන්න යෙදුනා. ඒ නිසා අපි ජීවත් වෙන අපි අපේ මිය ගිය අයට පිම්පෙත් අනුමෝදන් කරවීම ජීවිතේ ආභරණයක් කරගන්න කියන එක තමයි කියන්නේ. ඒක කොච්චර අපේ ජනතාවර පුරුදුද? අදත් අපි ඕනම පින්කමක් කරලා ඉවර වෙන්නේ ඉදම් මේ ඥාතිනම් හෝතු කියලා. මළගිය අයට පින් සිද්ධ වේවා කියලා බලන්න ඒක කොච්චර අපේ ජීවිතවලට එකතු වෙලාද? සාමාන්‍ය ජීවිතේ අපි මළවුන් එහෙම නැත්නම් සෝන ළඟට ගිහින් එයාගෙන් අපි යමක් ඉල්ලන්නේ නැහැ. අපි එයාට යමක් දෙනවද? අපි එයාගෙන් පිහිටක් ඉල්ලන්නේ නැහැ. අපි එයාට යමක් දීලා එයා පරලෝක වශයෙන් සතුටු කරලා ඒ දුක්ඛිත පුජ්‍යලයා සුවපත් කරන. ඊළඟට පේතවත්තු ඇයි තෝරාගත්? දැන් පේතවත්තු සූත්‍ර දේශනා නෙමෙයි විමානවත්තු. විමානවත්තු සූත්‍ර දේශනාව තෝරාගත්තේ පව්කම් කරන අය තමයි, අපරාධ කරන අය තමයි ප්‍රේතයෝ වෙන්නේ, අපායගාමී වෙන්නේ. මොනවද අපරාධ? විශේෂයෙන් ඒක පැහැදිලි කරනවා. කාම මිත්‍යාචාරය, වැරදි අඹුසැමි සේවනය, මංකොල්ල කෑම, මිනීමැරුම්, එවගේම බුද්ධ ආදී රත්නත්‍රයේ සතු දීපල කොල්ල කෑම, පොදු දීපල විනාශ කිරීම, මෙන්න ප්‍රේතයෝ වෙලා උපදින්න හේතු. ඉතින් බලන්න අපේ දීපල පිළිබඳව අපේ ජීවිත පිළිබඳ මොනතරම් ආරක්ෂාවක්. ඔය පංචශීල ප්‍රතිපදාවම හොඳට රකින්නවා නම් ප්‍රේතයෝ වෙන්නේ නැහැ කියලායි කියන්නේ. ප්‍රේතයෝ වෙන්නේ පංචශීල රකින්න නැති නිසා. ඉතින් බලන්න අද ජීවත් වෙන අපිට කොච්චර වැදගත්ද කියලා. මිහිඳු හාමුදුරුවෝ කොච්චර හොඳට එදා ජීවත් වෙන මේ සමාජයේ මිනිස්සුන්ට අවශ්‍ය සූත්‍ර බොහෝම කල්පනාකාරීව තෝරාගෙන තියෙනවා. ඊළඟට විමානවත්තු වලින් ඒකේ හාත්පසින්ම වෙනස් පැත්ත දෙවෙනි දවසේ මොකක්ද? මේ පව්කම් කරන, අපරාධ කරන, මිනිස් ඝාතන කරන, ස්ත්‍රී දූෂණ කරන උදවිය මෙන්න මේ වාගේ බරපතල තත්ත්වයන්ට පත් වෙනවා. සංසාරයේ බොහෝ දීර්ඝ කාලයක්
අපායගාමීව ප්‍රේතාත්ම ජීවිතව ලබලා තවත් කෙනෙක් දෙන පින්කමක් දිහා බලාගෙන බලාපොරොත්තු තියාගෙන සංසාරී ඉපදෙනවා. කොච්චර සෙම්සොටු කෑවත් බඩ පිරෙන්නේ නැහැ. කන්නේ සෙම්සොටු ප්‍රේතාත්ම භාවල. නමුත් ක්ෂුදාව එහෙම නැත්තම් පිපාසයේ සංසිඳෙන්නේ නැහැ. ඒ දුක් විඳිනවා. ඒ වගේම පින්කම් කරන අය දිව්‍ය විමානවල පහළ වෙනවා. ඒවත් විස්තර ඇතුව සනි දර්ශනව ඉදිරිපත් කරනවා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනා තෝරාගත්තේ ඒ අවධිය ගැන හිතලා, ජනතාවට පැහැදිලි කරන්න ඕන අර්ථය ගැන හිතලා, ඉතාම සූක්ෂ්මව හිතලා බලලා තෝරාගත්ත සූත්‍ර ටික. ආසිවිසෝපම සූත්‍රයේ, ඊළඟට බාලපඬිත සූත්‍රයේ අපි කොච්චර අමාරු වැටෙනවද මේ බාල පුජ්‍යලියෝ ආශ්‍රය කරලා. පඬිතයෝ නුවණැති අය කල්යාණ මිත්‍රයාගේ වටිනාකම තේරුම් කරන්න තමයි ඊළඟ දවසේ ওই සූත්‍ර දේශනා කරන්නේ. එතකොට ආසිවිසෝපම සූත්‍රයේ වාගේ සූත්‍ර දේශනා වලින් අවසාන වශයෙන් මිනිස්සයා මේ ගැහි ගැහි පිච්චි පිච්චි ජීවත් වෙන මේ සසර සාන්තියක් සුගතියක් උදා කරගන්නට අනුගමනය කළ යුතු ප්‍රතිපදාවත් ඒකේ පැහැදිලි කරනවා. ඒ නිසා බොහෝම කල්පනාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලංකාවේ තියෙන පිළිවෙල හිතලා උන්වහන්සේ තෝරාගත්ත සූත්‍ර දේශනාවක්. ඒ අරමුණ උරු දේශනා කළා කියන එක තමයි මට හිතෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට පොසොන් පෝය දවසේ වැඩම කරලා, ඒ පොසොන් පෝය දවසත් පසුව එළඹුණු දවස් දෙකත් මේ දවස් තුනේ උන්වහන්සේගේ ධර්මදූත වැඩසටහන සකස් කරගෙන තියෙන ආකාරය දිහා බැලුවම අපේ නායක හාමුදුරන් වහන්සේලා පැහැදිලි කරලා දෙනවා වගේ ඉතාම විශිෂ්ට පූර්ව සූදානමකින් තමන්ගේ ධර්මදූත මෙහෙවර උන්වහන්සේ ඉටු කළ බව පැහැදිලි වෙනවා. දැන් ධර්මාශෝක අධිරාජයා ධර්මදූත කණ්ඩායම් නවයක් පිටත් කරලා හරිනවා. ඒ පිටත් කරලා හැරීම සිදුවෙන්නේ ඉල් පෝය දවසක. නමුත් පොසොන් පෝය දවසේ ඉන්දියාවෙන්දලා ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ. උන්වහන්සේගේ මේ විශිෂ්ට පූර්ව සූදානම පිළිබඳව ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහත්මයා ඔබතුමාගෙන් දැනගන්න කැමැති. අටමස්ථානාධිපති අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහාවිහාරීය ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. දසභා මණ්ඩපයේ වැඩමවා වදාළ අපේ ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ, පඬිත හාමුදුරන් වහන්සේ යන වහන්සේලා දෙනමගින් අවසරයි. අද පෙහෙවස් සමාදන්ව සිටින උපාසක පාසිකා පිරිස සියලු දෙනාගෙන් අවසරයි. අද පොසොන් පෝය දවසේ මීට වසර 2300 ගානකට එහා සිද්ධ වෙච්ච සිදුවීමක් අනුස්මරණය කරමින් කෙරෙන ධර්ම සාකච්ඡාවක් අපට යොමු කළේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු නවරට ධර්ම ප්‍රචාරක ධර්මදූතයන් වහන්සේලා දඹදිව ධර්මාශෝක අධිරාජයන් මේ කණ්ඩායම් නවය පිටත් කළේ පොසොන් මාසේ නෙවෙයි ඉල් මාසේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවන්නේ පොසොන් පෝය දවසක. මේ අතර කාල පරාසය මාස 6ක් වෙලා තිබෙනවා. එතකොට මේ මාස 6ක කාලයක් උන්වහන්සේ ගත කළේ ඇයි කියන කාරණය මම හිතනවා මේ ප්‍රශ්නය තුළ තිබෙන්නේ. කරුණු කීපයක් මෙතන තිබෙනවා. එකක් තමයි මේ අශෝක රජතුමා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි තුන්වැනි ධර්ම සංගායනාව සිදු කරන ධර්මදූත කණ්ඩායම් පිටත් කරන අවස්ථාව වෙනකොට ලංකාවට තෝරාගත්ත කණ්ඩායම තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු කණ්ඩායම. මිහිඳු මහරහතන් වහන්සේට පැවරිච්ච ඒ වගකීම ඉෂ්ට කිරීම සඳහා උන්වහන්සේ සොයලා බැලුවා මේ ලංකාවේ මේ වෙනකොට කවුද රජ කරන්නේ. මේ ධර්මදූත කණ්ඩායම් පිටත් කරන අවස්ථාව වෙනකොට ලංකාවේ රජකලේ මුටසීව රජතුමා. බොහොම වයස්ගතයි. උන්වහන්සේ කල්පනා කළා මාට පැවරිච්ච මේ බාරදූර වගකීම
මේ වයස්ගත රජතුමාත් එක්ක ඉටු කිරීම අපහසු වෙයි කියලා අදහස් කළා. එහෙම අදහස් කරලා උන්වහන්සේ දක්ෂිණාගිරියට වඩිනවා තමන් වහන්සේගේ නෑදෑ පිරිසට සංග්‍රහ කරන්නට. සමහර විට උන්වහන්සේට කල්පනා වෙන්නට ඇති මට ආපසු නැවත මේ නෑදෑ පිරිස මුණගැහෙන්න නොලැබේද කියලා. ඒ නිසා වෙන්නට ඕන උන්වහන්සේ මාස 6ක් ගත කරලා තිබෙනවා ඒ තමන්ගේ ඥාති පිරිසට ධර්මයෙන් සංග්‍රහ කරමි. එහෙම කරලා උන්වහන්සේ එතනින් පිටත් වෙලා තිබෙනවා වේදිස ගිරියට, විදිසාවට. අද අපි හඳුන්වන්නේ සාංචිය හැටියට. මේ විදිසාව නැත්තම් සාංචිය ශ්‍රී ලංකාවට ආසන්නම ප්‍රදේශය. ඒ විදිසාවට වඩින්නටත් සුවිශේෂ හේතුවක් තිබුණා. එකක් තමයි මිහිඳුමා රහතන් වහන්සේ අශෝක මහරජතුමාණන්ගේ පුත්‍ර රත්නේ වුණාට උන්වහන්සේගේ මෑණියෝ විදිසා දේවිය. ඉතිහාසයේදී අපට හම්බ වෙනවා මේ විදිසා දේවිය සිටු පවුලකට අයත් කුමරියක්. ඒ නිසා අශෝක රජතුමා යුවරජ කාලේ තමයි විදිසාවට පිටත් කරලා ඉුවේ තමන්ගේ පියා විසින් එහි කැරැල්ලක් මැඩ පවත්වන්නට. ඒ ඇවිල්ලා ඒ කැරැල්ල මැඩ පවත්වලා ඒ ප්‍රාදේශීය පාලකය හැටියට කටයුතු කරන කාලයේදී තමයි මේ විදිසා දේවිය දැන් හඳුනාගෙන ඒ තමන්ගේ විසව හැටියට පත් කරගෙන කටයුතු කළේ. ඒ අනුව තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලැබුණේ. ඉතින් රජතුමා තමන්ගේ පියාගේ අභාවයෙන් පස්සේ මගධයට ආපහු ඒ මගධ අධිරාජ්‍ය බාර ගන්න ගියත් විදිසා දේවිය කැමති වුණේ නැහැ මගධයට යන්න. ඒ නිසා ඇය මේ විදිසාවෙම නතර වුණා. එතකොට අපේ නායක හාමුදුරුවෝ දැන් ආරම්භක දේශනාවෙදිම සඳහන් කළා මිහිඳු මහරහතන් වහන්සේ මේ කෘතගුණ සැලකීම පිළිබඳව අපේ බෞද්ධයන්ට පණිවිඩයක් ලබා දුන්න බවත් මේ මුල්ම දේශනාවලදී. මිහිඳු මහරහතන් වහන්සේ විදිසාවට වැඩම කළේ තමන්ගේ මෑණියන්ට මේ ධර්මයෙන් ලබා දිය හැකි සැලකිල්ල ලබා දෙන්න කරන්නට, සංග්‍රහය කරන්නට. මෑණියන්ට කළ හැකි ඉහළම උපස්ථානය කරන්න තමයි මේ විදිසාවට වැඩම කළේ. ඒතර විදිසාවට වැඩම කරලා මාසයක් එහි ගත කරමින් අපට මේ දඹදිව ගිහිපු අය දකින්න හම්බ වෙනවනේ විදිසාවේ ඉඳලා, ඒ කියන්නේ මේ ඒ ගමේ ඉඳලා බිංගේක මාර්ගයෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේ හම්බ වෙන්නේ. මේ මෑණියන් දිනපතාම වගේ ඇවිල්ලා තියෙන මේ විහාරස්ථානෙට. එතකොට මේ මෑණියන්ට සංග්‍රහ කිරීම එක කාරණයක් වුණා මේ විදිසාවේ ගත කිරීම. අනිත් කාරණේ තමයි මේ මාසයේ තුල උන්වහන්සේ දැන් ලංකාවට සමීප ස්ථානයේ නිසා ලංකාවේ ස්වභාවය අධ්‍යයනය කළා. ලංකාවේ මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්, සිතුම් පැතුම් මොනවද, ඔවුන්ගේ කතාබස් කරන්නේ කොහොමද, ඔවුන්ගේ ඇදහිලි ක්‍රම මොනවද, මෙන්න මේ වගේ ලාංකික සංස්කෘතිය පිළිබඳව, නැත්නම් ශ්‍රී ලාංකිකයා පිළිබඳව මනා අධ්‍යයනයක් සිද්ධ කළේ මේ මාසයේ ඇතුළත. එහෙම කරලා තමයි මේ පොසොන් පෝය වගේ දවසක උන්වහන්සේ වැඩම කළේ. ඉතින් අපි කල්පනා කරනවා තවත් පැත්තකින් මේ පොසොන් පෝය දවසම තෝරාගන්නට සුවිශේෂ හේතුවකුත් තිබුණාද කියලා. මොකද එකක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ මේ වැඩම කරපු දවස මේ ලංකාවේ උත්සව පැවැත්විච්ච දවසක්, රාජ්‍ය උත්සවයක් ඇටියට පැවැතිච්ච උත්සව දවසක්. ඒ උත්සවය හැබැයි සිද්ධ වුණේ දැහැමි උත්සවයක් ඇටියට නෙවෙයි, මේ සතුන් අල්ලා ගැනීමේ පිළිවෙලක් වශයෙන් තමයි තිබිලා තියෙන්නේ. දඩයමී යාමේ ක්‍රමයක් ඇටියට මං හිතන්නේ නායක හමුදා අවසර ලැබෙන්න උන මේ සාමාන්‍ය අපේ පැරණියන්ගේ කීමනක් තියෙනවා මේකට, මේ කැලෑ එළවීම කියලා. කැලෑ එළවීමක් කරලා තියෙන සත්තු දඩයම් කරගෙන ආව නෙවෙයි, සත්තු ගාල් කරගන්න එළවගෙන ඇවිල්ලා ගාල් කර ගැනීමක්. හැබැයි එතනදී තිබිලා තියෙනවා සම්මතයක්. මේ 40,000ක පිරිසක්නේ ගිහිල්ලා තියෙන රජුරුවත් එක්කලා. ඉතින් රජුරුවත් එයින් එකෙනෙක්. ඒ එක එක්කෙනාට බාර දීපු කොටසක් තිබුණා මෙතන ඉඳලා අසවල්තන දක්වා කොටස ඔබට බාරයි. මේ කොටසෙන් සතේ පැනලා ගියොත් එහෙම ඔබ ඒ සතා මරලා හරි ගේන්න ඕන කියලා. ඉතින් රජුරුවනේ සිද්ධ වුණේ අන්න ඒ එකඟතාවයට අනුව අර පැනලා ගිය මොහා අල්ලගන්න දුවගෙන යාමක්. එතකොට විශාල පිරිසක් ඒක රාශී වෙන උත්සවයක් පැවැත්වෙන දිනයක්ම මිහිඳු මහරහතන් වහන්සේ තෝරා ගන්නට ඇති. ඒකත් ඊටාම
සැලසුම් සහගතව සිද්ධ කළ ධර්මදූතයන් වහන්සේ නමකගේ කටයුත්තක් හැටියට අපට කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපේ නායක හාමුදුරුව සඳහන් කළා වගේ උන්වහන්සේ ඇවිල්ලා දේශනා කළ දේශනා පිළිබඳවත් බලනකොට අපට පෙනෙනවා සුවිශේෂී වැදගත්කමක් තිබෙනවා මේ තෝරාගත් දේශනා සම්බන්ධයෙන්. රජුරුවන්ට දේශනා කළ සූත්‍රයත් පහුදා රජමාලිගාවට ඇවිල්ලා දේශනා කළ පේතවත් විමානවත්තු දේශනා දිහත් බලනකොට බොහෝ පරස්පරතාවයක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ රජුරුවන් කොහොම කෙනෙක්ද කියලා අපේ පඬිතුමාමුරු මුලින්ම සඳහන් කළා. බුද්ධි පරීක්ෂණයක් කරලා තමයි මේ බුදුදහමේ ඥාන මාර්ගය පෙන්වලා දෙන, ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා නිර්වාණයෙන් කෙළවර වෙන මේ ඥාන මාර්ගය පිළිබඳව දේශනාව රජුරුවන්ට සිද්ධ කළේ. ඉතින් ඊළඟට එදාම රාත්‍රියේ මිස්සක පව්වේදී දේශනා කළ ඒ දෙවියන්ට දේශනා කළ දේශනාව පිළිබඳවත් මගේ පෞද්ගලික අදහසක් තිබෙනවා. නායකාමඳුර අනුමත කරයිද මම දන්නේ නැහැ. දැන් මෙතන විශාල කටයුත්තක් හෙට ඉඳලා සිද්ධ කරන්න තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේට. ඒ නිසා මේ දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ සහාය ලබා ගැනීම සඳහා දෙවියන් සතුටු වෙන දේශනාවක් තෝරා ගත්තදෝ කියලා. මොකද ඒ සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමේ. සරියුත් හාමුදුරුවෝ මේ සමචිත්ත පරියාය දේශනාව කළේ පූර්වාරාමේ ඉඳගෙන. දෙවියෝ කණ්ඩායමක් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා, අනේ ස්වාමීනි පූර්වාරාමයට වඩින්න සරියුත් හාමුදුරුවෝ මේ වගේ දේශනාවක් කරනවායි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩියා. වැඩලා අර ප්‍රවෘත්ති ආපහු බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සරියුත් හාමුදුරුවන්ට, මේ දෙවියෝ මේ විදිහට මට ගිහිල්ලා කිව්වා, ඒ නිසා මම මෙතෙන්ට මේ පැමිණියේ. ඔබ දන්නේ නැතුවට සාරිපුත්‍ර, මේ දෙවි පිරිස 10 බැගින්, 20 බැගින්, 30 බැගින්, 40 බැගින් වශයෙන් කණ්ඩායම් වෙලා ඉදිකටු තුඩක් ඔබණ්ඩ බැරි තරමට අතුරු සිදුරු නැතුව දෙවියෝ රැස් වෙලා හිටිය අවස්ථාවක් මේ දේශනාව කියලා. එතකොට දෙවියෝ බොහොම සතුටු වෙච්ච දේශනාවක් මිහිඳු මහරහතන් වහන්සේ තෝරාගෙන ඉදා රාත්‍රියේ දේශනා කළ නිසා උන්වහන්සේට, උන්වහන්සේ බලාපොරොත්තු වෙන මේ ධර්ම දූත කාර්යය සඵල කර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව සැලසුනායි කියලා අපට කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ අද වැනි පොසොන් දිනයක එදා ලක්දිවට වැඩම කරලා ප්‍රථම, දෙවන සහ තුන්වන දිනවල දේශනා කළ සූත්‍ර දේශනා සහ ඒ දේශනාවල දහම් පණිවිඩ පිළිබඳවයි අමාවැස්ස දම්සභා මණ්ඩපයෙන් අපි සාකච්ඡා කරන්නේ. ජම්බුද්වීපයේ ගයාවේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැටහිඳින මහමෙවුනාවේ බෝ සමිඳු අභියස සිට අමාවැස්ස සජීව විකාශයෙන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ මුල් දින කිහිපයේදී දේශනා කළ සූත්‍ර දේශනා සහ ඒ සූත්‍ර දේශනාවල දහම් පණිවිඩ පිළිබඳවයි. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ පේතවත්තු විමානවත්තු පිළිබඳ දේශනා කිරීම මිහිඳු මහරහතන් වහන්සේ සිදු කළේ ලක්දිවට වැඩම කරලා දෙවන දිනේදී දෙවන පෑතිස් නිරිඳුන්ගේ ආරාධනෙන් රාජමාලිගයේ දානයට වැඩම කරලා දන් වළඳලා අවසන් වූ පසුවයි. එදා පේතවත්තු විමානවත්තු ඒ දේශනාව කොයිතරම් වැදගත් වුණාද කියන කාරණය අපේ නායක හාමුදුරුව පැහැදිලි කළා. පවට බිය ඇති කරලා පිනට සිත් නැඹුරුවන ඒ උතුම් සූත්‍ර දේශනාව අදටත් ඉතාම වැදගත්. ඉතින් මේ විමානවත්තු පේතවත්තු පිළිබඳව, මේ දේශනාව පිළිබඳව තවදුරටත් විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන්න අපි ඉතාම ගෞරවාදරෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අතිපූජනීය තුඹුල්ලේ සීලක්කන්ද මාහිමියන්ට. ඇතෙම්ම පේතවත්තු විමානවත්තු දේශනා දෙවන දිනෙහි මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරනකොට රජමාලිගාවේ ප්‍රධාන පිරිසක් බවට පත් වෙලා හිටියේ කාන්තා පක්ෂය, අනුලා දේවිය ප්‍රධාන පිරිස. අපි අදත් දකින්න දෙයක් තමයි අපේ විශේෂයෙන්ම ආගමික වත්සිරිත්වලදී
විහෙර විහාරස්ථානවල ඌණම තැනක මුල් තැන ගන්නේ මේ කාන්තා පක්ෂය. කාන්තා පක්ෂයේ මේ පුරුෂ පක්ෂයට වඩා ඥානමේ වශයෙන් හරි තියෙනව වෙනසක්. මොකක්ද වෙනස? මේ පවට පුරුෂ පක්ෂයට වඩා පොඩි බයක්, අරට වැඩිය බයක් තියෙනවා. පිනට අරට වඩා උනන්දුවක් තියෙනවා. මේ අවස්ථාව එදත් එහෙමයි අදත් එහෙමයි. මේක මිහිඳු මහ රහතන් වහන්සේ හොඳට ප්‍රයෝජනෙට ගත්තා. එතනදී ඇත්ත වශයෙන්ම ධාර්මික සමාජයක් ගොඩනැගීමට නම් පස්පව් වලින් වැළකෙන්න ඕන. දුසිරිතෙන් වළකින්න ඕන. සුසිරිතෙහි පිහිටන්නට ඕන. එහෙම පිහිටන්ඩ නම් මිනිස්සුන්ට එකපාරට අපි ඕක කිව්වට ඔය කට්ටිය හොඳ වැඩ කරන්ඩ පන්සිල් රකින්ඩ එහෙම නැත්තං පාප කර්ම කරන්න එපා කියලා කිව්වට වඩා මේ වගේ ප්‍රතිඵලත් එක්ක ජනතාවට පැහැදිලි කරලා දීමේ අවශ්‍යතාවයක් මිහිඳු මහ රහතන් වහන්සේ තීරුම් ගත්තා. දැන් ওই පේතවත්තු විමානවත්තු ගැන ওই මති මතාන්තර තියෙනවා. ඒක වෙනම කතාවක්. උගතුන් අතර ওই ගැන විවිධ මත බේද තියෙනවා. මොනවා වුණත් අපි මහාවංශේ සමන්තපාසාදිකා එනි අටුවාවේ මේව බලනකොට මිහිඳු මහ රහතන් වහන්සේ දෙවැනි දවසේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කළා. ඇත්ත වශයෙන්ම අනුලාදේවිය ඇතුළු පිරිසට මහාන වෙන්න පැවිදි වෙන්න අවශ්‍යතාවයත් ඒකම ඇති වුණා. පාපේ තියෙන මහා භයානකමකම තේරුම් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි බලන්න අද දක්වාමත් අපි කෙනෙක් මියපරලොව ගිහාම පින් දෙන්න විශේෂ උනන්දුවක් තියෙනවා. අපි ඒ ගෙවල් දොරවල් වල ඇති කරන බල්ලෙක් ආදරෙන් සුරතලෙන් ඇති කරන බල්ලෙක් මැරුණත් බුද්ධ පූජාව ටිකක් කරලා දාන ටිකක් පන්සලට ගිහින් දෙන්න තරම් අපි සත්පුරුෂ වෙලා තියෙනවා. වැස්සියක් වයස්ගත වෙලා අපි කිරි ගන්න වැස්සියක් මැරුණත් අපි ඒ වැඩේ කරනවා. මොකද අලි ඇතුන් මැරෙන ගානමත් ඔය හදන මිහිලාක ඇතුන් සම්බන්ධවත් ඔය පිළිවෙල ඒ විදිහටම තියෙනවා. පාන්සුගුලේ පවා දෙනවා. බලන්න මොන තරම් කොච්චර ලොකු ආදර්ශයක් දීලාද. එච්චර ඕනේ නැහැ. දැන් ওই විමානවත්තු වල තියෙනවා දන් දීමේ ආනිසංස. දන් දුන්න අය දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන වලට පහළ වෙලා කියලා. මේ ලංකාවේ දැන් මම වාරියපොළේ ඉඳලා මේ පිටත් වෙලා ආවේ. වාහනේ ඉන්න බැරි මොකද දන් සැල් නිසා. මෙච්චර උනන්දුයෙන් මිලක් මුදලක් අය නොකර ඡන්ද දෙන රටක් ලෝකේ තියෙනවද කියලා හිතලා බලන්න. එතකොට මිනිස්සු මේ වාගේ හොඳ ගුණධර්ම වලට ඇබ්බැහි උනේ මේ විමානවත්තු පේතවත්තු දේශනාව නිසාමයි. ඒව ජනතාවට හුරු පුරුදු නිසාමයි. දැන් අනිත් පැත්තෙන් බලන් දැන් පේතවත්තු වලදී මෙතන කියන්නේ මිය ගිය අයට පින් දීම අමතක කරන්න එපා කියන එකයි. ඒකේ වැදගත්කමයි රජුරවන්ට බරපතල ප්‍රශ්නයක් වුණානේ බිම්බිසාර රජුරවන්ට මේ මිය ගිය අයට පින් නොදීම නිසා. ඊට දෙවෙනි දවසේ කල්පනා කළාම අර නිර්වස්ත්‍රව මිය ගිය අය පෙවුණා. ඊට පස්සේ වස්ත්‍ර පූජා කරන්නත් කිව්වනේ. දැන් අපේ අද තියෙන දාන පිළිවෙල දිහා බලපුවහම හත් දවසට තුන් මාසෙට අවුරුද්දේ වාසීන් අපි දින නියම කරගෙන දන් දෙනවා. එහෙම නියමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෙමෙයි. බුදුහාමුදුරුව දේශනා කළේ නෑ තුන් මාසෙට හත් දවසට අවුරුද්දට පින්කම් කරන්න කියලා දේශනා කළා නෙමෙයි. මිය ගිය අයට පින් දෙන්නේ දීමේ වැදගත්කමයි ප්‍රකාශ කළේ. දැන් අපි දෙන්නේ හොඳට හිතලා බලන්න අපි දෙන්නේ කෙනෙක් මිය පරලොව ගියාම දානයක් දෙනවා. දානෙ දෙන්නේ අපේ ගෙවල් වල අපේ දෙමව්පියෝ නැති වෙච්චාම නම් ගම් කියලා අහවලා මිය පරලොව ගියා. එයාගේ හත් දවසේ දානෙ එහෙම නැත්නම් තුන් මාසේ දානෙ කියලා දෙනවා. බණ කියන හාමුදුරුවෝ කියනවා පින් බලාපොරොත්තු තැනක ඉන්නවා නම් මේ පින් ඒ අය අනුමෝදන් වෙනවා. ඉතින් පින් බලාපොරොත්තු තැනක නැත්තම් අපේ පින්කම නිරර්ථකයි. ඇයි අපි පින් දෙන අපේ අම්මා හරි තාත්තා හරි පින් බලාපොරොත්තු නැහැ. දැන් මිය පරලොව ගියාට මොකද? එයා වෙන හොඳ භවයක් ලබලා. දැන් අපේ දානේ කාටද මේකේ පින? එක පැත්තකින් දන් දීතන නිසා අපේ හිත පිරිසුදු වෙනවා. අපේ හිත පිරිසුදු වීම තුල අපි වර්තමානය බොහොම හොඳට ධාර්මිකව ගත කරනවා. එක පැත්තකින්. ඇයි?
සචිත්ත පරියෝදපන බුදුහාමරෙන් දේශනාව. හිත පිරිසුදු වෙනවා. දන් දෙනවයි කියන්නේ හිත පිරිසුදු වෙනවා. ලෝභ දෝෂ මෝහ කියන අකුසල් මුල් වලින් අපි ඈත් වෙනවා. අනිත් පැත්තෙන් බලන්න අපි දන් දුන්නේ හැබැයි අපේ අම්මා මැරිලා තුන් මාසේ දානේ එහෙම නැත්නම් හත් දවසේ දානේ තමයි. නමුත් අපේ අම්මා එක්කනාද? එක අම්මද අපිට ඉඳලා තියෙන්නේ සංසාරේ? අනන්ත අප්‍රමාණ සංසාරේ ඉපදී ඉපදී මැරි මැරි ජීවත් වෙච්ච කාලවල අපේ අම්මලා කොච්චර අපට ඇද්ද? අපේ අප්පච්චිලා කොච්චර ඇද්ද? අපේ දරුවෝ කොච්චර ඇද්ද? අපේ පුංචි අම්මලා. ඒකනේ අර අර මොන මාතාවද අර? නකුල මාතාව. නකුල මාතාවයි නකුල පියයි අපේ බුදුහාමුදුරුව දැක්ක හැටියේ ඇවිත් වැන්දනේ මේ මගේ පුතා කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මොකද මේක හේතුව. පුතා කියලා ඒ අදහස ඇති වුණේ ආත්මාර 500ක් අම්මා වෙලා තාත්තා වෙලා තව ආත්මාර 500ක් බාප්පා වෙලා පුංචි අම්මා වෙලා. ඒ විදිහට ආත්මාර 1500ක ඥාති සම්බන්ධයක් මේ තියෙන්නේ. එහෙමනම් පින්නතුරු මේ ගොර බිරම් සංසාරේ කොච්චර භයානකද? එහෙමනම් අපි දිහා බලාගෙන කී දෙනෙක් අම්මලා තව ඇද්ද? ඒ නිසා අපි පින්කමක් සිද්ධ කරලා පින් දෙන්නේ ඉදම්මේ ඥාතීනං හෝතු. ඉලක්ක කරගන්නේ අපේ අර ඊයේ පෙරේද මීගී අම්මා තමයි තාත්තා තමයි. නමුත් අපේ පින්කම තුලින් තවත් විශාල අපේ ඥාති පිරිසක් සුවපත් වෙනවා. ඒ අදහස ඇති කරගෙනම තමයි අපි මේ ගාථාව කියන්න ඕනේ. එක්කෙනෙක් ඉලක්ක කරගෙන නෙමෙයි. මේ ධර්මය මේ සිරිත ජනතාව තුල ඇතිවීම තුලින් මොන තරම් බරපතල සාදු ධර්ම, ඒ කියලා කියන්නේ ආචාරාත්මක ධර්ම, සමාජයක පැවැත්මට අවශ්‍ය කරන ධර්ම ගුණ ධර්ම කොච්චර බහුල වුණාද කියලා හිතලා බලන්න. අනිත් පැත්ත හොඳ වැඩ කරනකොට ඒ හොඳ වැඩ කර දැන් අත්වසේම අපි ඕනම කෙනෙක් සිහිය ඇති කරගන්නවා. දැන් බලන්න මදුරුවෙක් අපිට කනවා. මදුරුවා කනකොට අපේ අත ඉක්මන් වෙනවා ඒ මදුරුවා තලන්න. නමුත් සිහිය පිහිටුවාගෙන අපි ජීවත් වෙනවා නම් වර්තමානයේ අපි ජීවත් වෙනවා. වර්තමානයේ කියලා කියන්නේ දැන් ඉන්න වෙලාව ගැන මෙනෙහි කිරීමෙන් අපි ජීවත් වෙනවා. ඒක තමයි ධර්මය. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනා. අපි දැන් ඉන්න වෙලාව කොතනද අපි ඉන්නේ? මොනවද අපි කරන්නේ? අපේ කල්යාණ මිත්‍රය අපිට මොනවද කියලා දීලා තියෙන්නේ? මේ සතා මැරීම පාප කර්මයක් කියලා ඒ සිහි එනවා නම් අපේ අත නවත්ත ගන්න නැද්ද? නවත්ත ගන්නවා. එතකොට එවැනි සිතුවිලි ඇතිකරන්න හේතු වෙන්නේ මොකක්ද? අර විමානවත්තු දේශනා. අපි නරක වැඩ කරන්නේ නැහැ. නරක වැඩ කළොත් ප්‍රේතවත්තු දේශනා අනුව අපි අපායගත වෙනවා. හොඳ වැඩ කළොත් දම්පින්කම් කළොත් විමානවත්තු දේශනාව අනුව අපි සුගත භූමිය වල උත්පත්ති ලැබෙනවා. මේක ජනතාවට නොකියා අර හරබර ගැඹුරු ධර්ම දේශනා කරන් බලන්න බුදුහාමුදුරුව ගැන හඳුන්වලා බුදුහාමුදුරුවන්ගේ අවසාන ඉලක්කය අපට පෙන්නලා දීලා ක්‍රමානුකූලව මේ සමචිත්ත පරියාය සූත්‍රයේ වේතවත්තු විමානවත්තු දේශනා කරලා සත්‍ය සංයුත්තේ දේශනාව දක්වා පහුව ද තුන්වෙනි දවසේ එනකොට බාලපඬිත සූත්‍රයේ ඕවා එනකොට බලන්න මොනතරම් අනුපිළිවෙලක් මේ ධර්ම දේශනාව තුළ තියෙනවද කියලා. ඒ අනුපිළිවෙල මොකක්ද? අවසාන ඉලක්කය චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ අවබෝධයට යන්න නම් එක පාට මුදුනට පයින්න බෑ. ක්‍රමානුකූලව අපි තුල ಗುಣධර්ම පිළිවෙලින් පිළිවෙලට වඩාගෙන 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 ගින් පඩිපෙළ නගිනවා වගේ තමයි එතෙන්ද යන්න ඕනේ. ඒ කාගේ දහමද? අර චූලහත්ති පදෝපම සූත්‍රයෙන් පැහැදිලි කරපු ඒ ලෞතුරා බුදුහාමුදුරන්ගේ දහම. ඔන්න ඔය කාරණා ටික පැහැදිලි කරන්න තමයි විශේෂයෙන්ම මිනිස්සුන්ට පින පව කියන එක පැහැදිලි කරලා මිනිසුන් තුළ නරක ගතිසිරිත් නැති කරන්න තමයි මේ සූත්‍ර දේශනා තෝරාගත්තේ. නමුත් බලන්න ඔක අද අපි කොච්චර කිව්වත් අපේ රටේ මේ දිනපතා සිද්ධ වෙන පාතාල කල්ලිවල වැඩ මිනිස් ඝාතන හැමදාම සිද්ධ වෙන ක්‍රියා තුළ මේ මිහිඳු හාමුදුරුව දේශනා කරපු දහම පිළිබඳ අබමල් රේණුවකවත් වැටහීමක් තියෙන මිනිස්සුද මේ රටේ ඉන්නේ කියලා හිතෙනව නේද? එහෙම හිතෙනවා. එහෙමනම් ඇයි ඉතින් ඒකෙන් පළක් නැද්ද අපිට මේ දේශනාව තුලින්? ඒකටත් දෙන්න උත්තරයක් තියෙනවා.
කොහොමවත් මේ රට රැකිලා තියෙන්නේ ওই දේශනා නිසා. එහෙම නැත්නම් ඔයිටත් අන්තයි. අපිත් ඔය වගේ කුණු ගොඩකට වැටෙනවා. ඒ කුණු ගොඩෙන් බේරාගෙන තියෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ විශේෂයෙන්ම මේ කුස් පින පවට එහි විපාකයේ පැහැදිලි කරන්න මේ වගේ පේතවත්තු විමානවත්තු වෙනි සූත්‍ර දේශනා තෝරාගත්ත නිසයි කියලා මට කල්පනා වේ. අස්ගිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය මහාචාර්ය තුඹුල්ලේ සීලකන්ද මාහිමියන්ගේ පැහැදිලි කිරීම. ඉතින් අපට මේ දම් සභා මණ්ඩපයේදී ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේලාත් ඒ වගේම කරුණාරත්න මහත්මයාත් මනවින් පැහැදිලි කරනවා ඉතිහාසය අපි ජීවත් වුණා වගේ හැඟීමක් අපිට ඇති වෙනවා. මිහිඳු හාමුදුරුව මිහින්තලාවට වැඩම කරලා පළමු දිනේ උන්වහන්සේගේ වැඩසටහන, දෙවැනි දිනේදී උන්වහන්සේගේ වැඩපිළිවෙල, තුන්වැනි දිනේදී උන්වහන්සේගේ වැඩපිළිවෙල, එහිදී සූත්‍ර දේශනාවන් සිදු කළ ආකාරය, ඒ සියල්ල පිළිබඳව පැහැදිලි කරන මේ ධර්ම සාකච්ඡාව අද වැනි පොසොන් පොහෝ දිනක ඉතාම සාරවත් දහම් දැනුමක් අපේ හදවත්වලට රැගෙන එනවා. දීරවීර හෙළ බුදු අධිරත අශෝක නිරිඳුන්ගේ පුත් මහා මහින්ද මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා තුන්වෙනි දිනේදී දෙවන පෑතිස් නිරිඳුන්ගේ නන්දන උද්‍යානයට වැඩම කරලා දේශනා කරන ආසිවිසෝපම සූත්‍රය පිළිබඳවත් අපි තව දුරටත් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් කරුණු පැහැදිලි කරගන්නට කැමතියි. රුවන් වැලිසෑය මහා විහාර මහා පරිවිනාධිපති අධ්‍යාපනපති පූජනීය වැල්ලගිරියේ සීල සුමන නායක හාමුදුරනේ ඔබ වහන්සේට නමස්කාර පූර්වක ආරාධනය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවලා අපේ නායක මාහිම්පාණන් වහන්සේ පැහැදිලිව සිහිපත් කරන්න යෙදුණා. ජීවිතයක් සකස් කරගන්න අවශ්‍ය කරන ශ්‍රද්ධාවෙන් වැඩ කටයුතු සමාරම්භ කරලා දාන සීල භාවනාදී කටයුතු කරගෙන පියවරෙන් පියවරට ඉදිරියට යන ක්‍රම මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන සූත්‍ර තුලින් ගමන් කරන්න පුළුවන්කම ලැබුණා. දැන් මේ වෙනකොට ඒ නිසා රටේ රජතුමන් ප්‍රධාන ඒ මාලිගාවේ සිටින අනුලා දේවීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාම ධර්මයේ පිළිබඳව, පින්පව් පිළිබඳව, ජීවිතයේ පිළිබඳව හසල දැනීමක් ලබාගෙන ඉන්න අවස්ථාව. මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනාවේ තුන්වෙනි දවසේ වෙනකොට උන්වහන්සේ පැහැදිලි කරනවා ජීවත් වෙන අපි හුඟක් වෙලාවට ලෞකික පැත්ත පිළිබඳව තමයි බොහොම අගය කරන්නේ. මොකද ලෞකික පැත්ත හොඳට දියුණු කරගත්තොත් ගුණවන්තකම් වලින්, චරිතවත් භාවයෙන්, පින්පව් තුලින් සකස් කරගත්තොත් ඒ ජීවිතය හරි වටිනවා. ඒ වටින ජීවිතයට පුළුවන්කම ලැබෙනවා ඉහිට එහා තියෙන නිවන. එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන අග්‍රඵලය වන නිවන් මගට ගමන් කිරීමේ හැකියාව ඒ අයට තමයි උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ඒ ක්‍රමවත් ධර්මදේශනා තුළින් අර චිත්ත සන්තාන ගොඩනගාගෙන ලෞකික ජීවිතයේ තියෙන වටිනකම් ඒ දේවල් හොඳට පැහැදිලි කරලා මෙලව පරලව වටින ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන මඟ පැහැදිලි කරලා දෙන්නා. ඒ දීලා උන්වහන්සේ තුන්වෙනි දවසේ වෙනකොට විශාල පිරිසක් නන්දන උයනට ධර්මයේ ශ්‍රවණය කරන්න මේ අලුත් මාර්ගයේ ගමන් කරන්න හරිය ඕනකමක් දැක්වුවා. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා අපේ ජීවිතයේ කෙළවර තමයි නිවන් මගට ගමන් කරන මාර්ගය. ඉතින් ඒ නිසා
උන්වහන්සේ ආසි විශෝපම සූත්‍රය සර්පයන් උපමාවට අරගෙන මේ ජීවිතේ විදර්ශනානුකූලව ශරීරය දිහා බලලා ඒව හොඳට තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දැන් මේ ගැඹුරු ධර්මය උන්වහන්සේ ක්‍රමානුකූලව ජීවත් වෙන අපිට පැහැදිලි කරලා දෙන්න යෙදුනා. බුදුරජාණන් මේ මිහිඳු මහ රහතන් වහන්සේ උපමාවක මේ සූත්‍රයේ මතක් කරනවා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ළඟ වටේ ඉන්නවා ඉතාම විෂඝෝර සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මතක් කරනවා ඒ සර්පයා සර්පයෝ 4 දෙනා සමහර වෙලාවට දෂ්ට කළොත් මැරෙන්න පුළුවන්, එහෙම නැත්නම් මරණය හා සමාන කරදරයකට වැටෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ අය ආශ්‍රය කරන්න ඕනේ, එහෙම නැත්නම් මේ අය පියාගෙන ඉන්න ඕනේ, මේගොල්ලන්ට අවශ්‍ය වෙලාවට කන්න දෙන්න ඕන කියනෝ, මේ අයට අවශ්‍ය වෙලාවට රැකවරණයක් දෙන්න ඕන. හැබැයි ඉතාම පරිස්සමෙන් මේ වැඩේ කරන්න ඕන. ඒ නිසා මෙයා විශාල බයකට පත් වෙලා පැනලා යන්න යනවා. යනකොට දැන් මතක් කරනවා බණ පොතේ යාට සෑහෙන දුරක් අර සර්පයෝ පිටිපස්සේ එළවගෙන එනවා. දැන් මෙයා ජීවිතේ බේරගන්න පැනලා යනවා. පාළු ගෙවල් පහක් හම්බුණා. ඒ ගෙවල් පහ එයා බලනවා රැකවරණයක් තියෙනවද කියලා. හැබැයි එහෙම රැකවරණයක් නැහැ. කවුරුවක් කියවේ ජීවත් වෙන්නේ නෑ. හැබැයි මෙයාට තව ටිකක් විමසුම් කරලා බලනකොට හම්බුණා මහා දරුණු පුද්ගලයෝ 5 දෙනෙක් නේද. ආයුධ අමෝරා ගත්ත මෙයා දැකලා මෙයාගේ පිටිපස්සෙන් එළවගෙන එනවා. ඉතින් මෙයා ආපහු අර සර්පයන්ගේ වෙච්ච බයටයි අර බයයි ඔක්කොම තියාගෙන මෙයා දැන් ක්‍රමානු දැන් පණ බේරගන්න ඉදිරියට යනවා. ගිහිල්ලා ඉවර වෙලා මතක් කරනවා එක්තරා ගංගාවක් ළඟට යනවා. එතනමුත් එයා ඉතාම අමාරුවෙන් හරියට තනකොළ තියෙන සුළු සුළු දේවල් ඉතර වෙන්න ඕන කරන දේවල් ටික හදාගෙන අත් දෙකේ පා දෙකේ වීර්ය අරගෙන මෙයා යනවා පළවෙනි තැනින්. එතනින් යනකොට එතෙන්නත් වෙනවා, දෙවෙනි තැනට යනවා, තුන්වෙනි තැනට යනවා, හතරවෙනි තැනට යනවා. හතරවෙනි තැනින් එහාට ගියන් පස්සේ අර සියලු කරදර බාධා ඉවර වෙනවා. දැන් මේ ආසි විසෝපම සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරලා දෙන්නේ අර මෙතුවක් කල් ඉතාම හිලිවලට කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, ඒ කරුණ මැනවින් පැහැදිලි කරපු මිහිඳු මහරහතන් වහන්සේ මතක් කරලා දෙනවා මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ මේ 4 භූත ධර්මයන්ගේ එකතුවක්. ඒ 4 මහභූත ධර්මයෝ යම්කිසි වෙලාවක කිපුණොත් හරියට සර්පයෙක් කිපුණා වගේ නේද, ඕනවට වැඩිය මේක රත් වුණොත් වායු ධාතු උනේ නේද, ඕනවට වැඩිය සීත වැඩි වුණොත් දරුණු ආබාධ. ඉතින් ඒ නිසා අර සර්පයෝ 4 දෙනාට කෑම දීලා පෝෂණය කරනවා වගේ මේ ශරීරයට බෙහෙත් දෙන්න ඕන නේද, ආරක්ෂාව දෙන්න ඕන, කෑම බීම දෙන්න ඕන, දීලා රැක ගන්න ඕන. හැබැයි රැකගත්තට අර 4 මහා භූත ධර්මය එක තප්පරයක් හරි මොනෝ හරි පුංචි ආබාධයක් ඇති වුණොත් කිපීමටපත් වෙලා ශරීරය විනාශයටපත් වෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මතක් කරනවා. ඊට එහා පැත්තේ ගියාම පස්සේ අර මහා දරුණු අය නේද, චක්කු සෝත ගාන ජීවහා කාය මේ දේවල් මේ අරමුණු මොකද කරන්නේ, හැම වෙලාවෙම තමන්ගේ හිතට විශාල බාධා ඇති වෙන්න, බාධා කියලා කියන්නේ කෙලෙස් ඇති වෙන්න, මහ විශාල ගැටලුවක් ඇති වෙනවා සංසාරේ. අපි දිගින් දිගට මේක කියනවා, මේ සූත්‍රයේ කියනවා අර 5 දෙනාට අමතරව මහ දරුණු ආයුධයක් ගත්ත කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මතක් කරනවා තෘෂ්ණාව නැමැති නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభినන්දිනී, හරියට මේ කඹයක් දියලා තියනවා වගේ එක එක කෙන්ද කෙන්ද එක්කහුව කරලා
මේක මහා දරුණු ඇත්තු පවා මෙල්ල කරන්න කියන්නේ සකස් කරලා තියෙනවා වගේ සංසාරේ නැමැති තණ්හාවම නැමැති කරුණු එකතු වෙලා එකින් එකට හරියට අර මහා ලණුවක් වගේ තණ්හාව නැමැති නන්දි රාගයේ නැමැති දේ අපි දිග සංසාර ගමනකට අවශ්‍ය කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ පංච ඉන්ද්‍රියන් වලින් අපි මුළු පැය 24 පුරාවට උත්පත්ති ඉඳලා මරණය දක්වාම ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මේවා එකින් එක අරමුණු අරගෙන ඉවර වෙලා අපේ චිත්ත සංතානය තුළ අපි තැම්පත් කරගන්නවා ඒ තැම්පත් කරගන්න දේවල් විඥානගත උනෙන් පස්සේ සංසාරේ දිගින් දිගට අපිට එක්ක කුසල අකුසල විපාක හැටියට හෝ එහෙම නැත්නම් අකුසල විපාක හැටියට හෝ තණ්හාව මහා දික්තියක් බවට බැඳීමක් බවට ඇති වෙලා සසරේ අපිට දිගින් දිගට යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේ අවසානයේ මතක් කරනවා මහා ඕග නේද? කාම, භව, දික්ටි, අවිජ්ජා කියන මෙන්න මේ ඕග වලින් මේ තියෙන සංසාරේ තියෙන බැඳීම් වලින් අපිට ඈතර වෙන්න එහෙම නැත්නම් යවවා අර එකින් එකට ලෙහලා අඩු කරලා තේරුම් අරගෙන විදර්ශනානුකූලව බලලා මෙනෙහි කරලා යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණානුකූලව මේ ශරීරයේ දිහා බොහෝම ප්‍රඥාවෙන් බලන කෙනාට ෂේම භූමියකට නිවන් නැමැති තැනට ගමන් කරන්න පුළුවන් කියලා මේ ආසිවිශෝපම සූත්‍රයේ සාරාංශය හැටියට එහෙම නැත්නම් මේකේ උගන්වන දේශනාව හැටියට මිහිඳු මහරහතන් වහන්සේ මේ අයට දේශනා කරන්න එහෙමයි. එහෙමයි අපේ හැමදුනේ. රුවන්වැලි මහසෑ පරිවිනාදීපතින් වහන්සේ ඒ පැහැදිලි කළේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා තුන්වන දිනේදී දෙවන පෑතිස් නිරිඳුන්ගේ නන්දන උයනේදී දේශනා කොට වදාළ ආසිවිසෝපම සූත්‍ර දේශනාව පිළිබඳව. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා මුල් දින තුනේදීම දහස් සංඛ්‍යාත පිරිසක් පරම ශාන්තියේ මාවත පසක් කරගන්නවා. විශාල පිරිසක් තිසරණයෙහි පිහිටනවා. ඉතින් දෙවන දිනේදී සච්ච සංයුත්තය උන්වහන්සේ දේශනා කළා. මේ සච්ච සංයුත්තය පිළිබඳව අපි තොරතුරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා කරුණාරත්න මහත්මයා සමග. අපි දම්සභා මණ්ඩපේ සාකච්ඡා කරමින් ඉන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා මුල් දින කිහිපයේදී දේශනා කොට වදාළ සූත්‍ර දේශනා සහ ඒවායි අන්තර්ගත දහම් පණිවිඩ පිළිබඳවයි. මහාචාර්ය අතිපූජනීය තුඹුල්ලේ සීලකන්ද නායක මාහිමියන්, අධ්‍යාපනපති, ඒ වගේම රුවන්වැලි මහා විහාරයේ රුවන්වැලි සෑ මහා පිරිවෙනේ පරිවෙනාදීපතින් වහන්සේ, පූජනීය වැල්ලගිරියේ සීල සුමන නායක මාහිමියන්, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතානන් මේ දම් සභා මණ්ඩපයට සපමින සිටිනවා. අපි ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහත්මාගෙන් දැනගන්න කැමති. කරුණාරත්න මහත්මයා, මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා දෙවැනි දිනේදී දෙවන පෑතිස් නිරිඳුන්ගේ රාජමාලිගාවට වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. මුලින්ම පේතවත්තු විමානවත්තු දේශනාව සිදු කළා. සච්ච සංයුක්තය දේශනා කිරීම සිදු කරනවා. මේ සච්ච සංයුක්තය පිළිබඳ පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් අපි ඉතාම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ එදා දෙවන පෑතිස් රජතුමාට චුල්ලාතිපදෝපම සූත්‍රය දේශනා කිරීමෙන් රජතුමා ප්‍රසාදයට පත් වෙලා මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනා කරලා තියෙනවා රාත්‍රී ආහාරයට. දැන් මේ සිද්ධිය වෙලා තියෙන හවස් යාමේ මට හිතෙන්නේ රාත්‍රී ආහාරයෙන් ආරාධනා කළා. ඉතින් උන්වහන්සේ ඒ වෙලාවේ මතක් කළා මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ විකල් භෝජනයෙන් වැකලෙකලයි සිටින්නේ කියලා. ඊට පස්සේ එහෙමනම් හෙට දානේට රජමාලිගාට වඩින්නේ කියලා ආරාධනා කළා. මේ කතාපුවත හරි රසවත් සිද්ධි මාලාවක් තියෙනවා මේ. ඉතින් ඒ අනුව තමයි රජමාලිගාවට වැඩලා මේ නායක හාමුදුරුවෝ දේශනා කළා වගේ මේ රජමාලිගාවේ අනුලාභිසව ඇතුළු අන්තඃපුර කාන්තාවන් ප්‍රමුඛ කරගෙන පේතවත්තු විමානවත්තු දේශනා කරලා
ඊට පස්සේ සච්ච සංයුත්ත දේශනාව කළේ. සමහර විට මේක මේ දානි වළඳලා කළ භුක්තානුමෝදනා දේශනාව වගේ අපට පේනවා. මේ සච්ච සංයුත්තය කියලා කිව්වහම එක එක සූත්‍රයක් හරියටම පැහැදිලි වෙන්නේ නැහැ. අපි දැන් මේ තොරතුරු කතා කරන්නේ මහා වංශයේ එන තොරතුරු ආශ්‍රය කරගෙන, මූලාශ්‍රය කරගෙන. ඉතින් සච්ච සංයුත්තය කියලා කියන්නේ සංයුක්ත නිකායේ එක සංයුක්තයක්. දැන් සූත්‍ර පිටකයේ තුන්වෙනි සංයුත්තේ තමයි, නැත්නම් තුන්වෙනි නිකායේ තමයි සංයුක්ත නිකාය. එහි සච්ච සංයුක්තේ නමින් සංයුක්තියක් වෙන් කරලා තිබෙනවා. මේකේ වර්ග වශයෙන් හයක් සහ ඉතා කෙටි සූත්‍රත් එක ගත්තොත් සූත්‍ර 135ක් ඇතුළත් වෙනවා. මේ සියලු සූත්‍ර දේශනාවන්ගේ හරය ගත්තාම එහි අන්තර්ගතයේ හැටියට පෙනෙන්නේ අපට චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඇතුළත් වෙන්නේ මේ සච්ච සංයුක්තයට. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රථම ධර්ම දේශනාව වන චතුරාර්ය සත්‍ය දේශනාව ඇතුළත් සච්ච සංයුක්තයෙන් තමයි එදා පළවෙනි වතාවට රජමාලිගාවේ රාජකීයන්ට දේශනා කළ දේශනාව හමාර කරන්නේ. දැන් මම ඉස්සෙල්ලත් සඳහන් කළා මිහිඳු මහ රහතන් වහන්සේ ඉතාම සැලසුම් සහගත සකස් කරගත්ත ධර්ම දූත ගමනක් මේක. ඒ නිසාම උන්වහන්සේ අපේ නායක හාමුදුරු මුලින් සඳහන් කළා වගේ බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය උන්වහන්සේගේ උපදෙස් පරිදිම මේ අපේ ශ්‍රී ලාංකිකයන්ට දෙන්න කටයුතු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම දෙකක් අපට දකින්න ලැබෙනවා. එකක් හඳුන්වනවා ආනුපුබ්බී දේශනා ක්‍රමය කියලා. අනුපිළිවෙල වශයෙන් ධර්ම දේශනා කිරීම. අනිත් දේශනා ක්‍රමයේ තමයි සාමුක්ඛංශික ධර්ම දේශනා ක්‍රමය. දැන් ආනුපුබ්බී දේශනා ක්‍රමයේ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ එදා රජගෙදරදී අනුගමනය කරලා තිබෙන්නේ. ආනුපුබ්බී දේශනා ක්‍රමය කියලා කියන්නේ අනුපිළිවෙලින් මහජනයාට තේරුම් ගත හැකි පරිදි ධර්ම දේශනා කරන්න. ඒක විස්තර වශයෙන් කිව්වොත් එහෙම මුලින්ම දාන කතා ගැන කියලා දෙන්න. පැහැදිලි කළා මේ ගැන. දන් දීම ගැන කියලා දෙන්න. ඊළඟට සීලය පිළිබඳව කියලා දෙන්න. මේ දන් දීම සිරකීම නිසා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබීම පිළිබඳ සග්ග කතා කියලා දෙන්න. මෙන්න මෙහෙම කියලා දීලා අනුපිළිවෙලින් ඇවිල්ලා ඊට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය දේශනාව කරන්නේ. මේක තමයි අනුපිළිවෙල දේශනා ක්‍රමය. දැන් එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ මේ ක්‍රමය අනුගමනය කළා. ඉස්සර වෙලාම පේතවත්තු දේශනා කළා පාපයෙන් වළකින හැටි, වළකින්න නැත්නම් පාපයේ තියෙන ආදීනව කියලා දුන්නා. ඊට පස්සේ අපිට විමාන වස්තුවේ පේනවා ඉතා සුළු පින්කම් කරලා මේ ඉදිකටු දෙකක් පූජා කරලා දිව්‍ය සම්පත් ලැබිච්ච කතන්දර අපට දකින්න හම්බ වෙනවා. වැටකොල් මල් හතරක් පූජා කරලා දිව්‍ය සම්පත් ලැබිච්ච කතාන්දර අපට දකින්න ලැබෙනවා. මට්ට කුණ්ඩලී වස්තුව ගත්තාම බුදුහාමුදුරුවෝ ගැන හිත පහදවා ගත තරමින් දිව්‍ය සම්පත් ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ අනුපිළිවෙල කියපුවාම අර මහජනයාට ලොකු පෙළවීමක් ඇති වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ගැන බැලුවහම උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. දැන් අපේ නායක හාමුදුරුවෝ මේකට සාක්ෂි දරයි. උන්වහන්සේ දන්නවා මේ අධ්‍යාපන මූලධර්ම වල තියෙන එක මූලධර්මයක් තමයි ශ්‍රාවකයා දන්නා දේෙන් පටන් අරගෙන නොදන්නා දේ කියලා දෙන්න කියලා. එතකොට මලවුන් අදහිමින් හිටිය ලාංකිකයන්ට මලවුන් ඇදහිීම නිෂ්ඵල දෙයක්, ඒ අයට පින් දෙන්නේ කියන පණිවිඩය කියලා දුන්නා. ඊළඟට පෙළඹීම් න්‍යාය කියන එකත් අධ්‍යාපන මනෝවිද්‍යාවෙත් බෞද්ධ මනෝවිද්‍යාවෙත් උගන්වනවා පෙළඹීම් න්‍යායක් කියලා එකක්. ඒ කියන්නේ යම්කිසි පෙළඹීමක් ඇති කරන්න ඕන යම්කිසි කාර්යයකට. එතකොට දිව්‍ය ලෝකයේ ගැන විමාන වස්තු වලින් මේ පෙළඹීම පිළිබඳවත් මිහිඳු මහ රහතන් වහන්සේ කියලා දුන්නා. ඊළඟට දැන් උන්වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය දේශනාව. දැන් මේ දේශනාව මෙහෙම අනුපිළිවෙලෙන් දේශනා කරන්න හේතුව අපේ නායක හාමුදුරුව මතක් කළා වගේ මේ දේශනාවට ශ්‍රවණයට වැඩිපුර ඉන්නේ කාන්තා පිරිස. එතකොට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල දේශනාව කරන්න කියන්නේ බුද්ධියෙන් ටිකක් අඩු, එහෙම නැත්නම් අවබෝධ කරගන්න අපහසු කෙනෙකුට. බුද්ධිමත් කෙනෙකුට නම්
උන්වහන්සේ ඍජුවම දේශනා කරනවා චතුරාර්ය සත්‍ය. ඒක තමයි සාමුක්ඛංශික දේශනාව කියලා කියන්නේ. දැන් ඔන්න සාමුක්ඛංශික දේශනාවට එනවා බුදුහාමුදුරුව චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ එකම අරමුණ උනේ උන්වහන්සේ මේ ලෝකයේ තමන්ගේ අතට ලැබිච්ච සම්පත්, ඒ කියන්නේ නිවන පවා අතහැරලා උන්වහන්සේ අසංඛ්‍ය කල්පලක්ෂ ගණනාවක් පාරමී ධර්ම පුරාගෙන ආවේ මේ දුක් විඳින සත්වයා දුකෙන් නිදහස් කරවන අරමුණේ. ඒ නිසා මේ දුක කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙනවා මේ සත්‍ය සංයුත්තේ මේ සූත්‍ර දේශනා සියල්ලෙම. එක් එක් සූත්‍ර දේශනාවල ඒ දේශනා කිරීමේ ක්‍රමේ තියෙනවා වෙනස්කම්. කියන්නේ මේ අතීතයේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු චතුරාර්ය සත්‍ය දේශනාව පුරුදු කළා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහවත් වුණා. අනාගතයේත් එහෙම ඇති වෙනවා. මේ ආදී වශයෙන් පැහැදිලි කරලා දෙනවා විවිධ ක්‍රමයකට. නමුත් මේ සංයුත්තේ තියෙන සියලුම දේශනා එකතු කරගත්තම උගන්වන්නේ චතුරාර්ය සත්‍ය. ඒතර චතුරාර්ය සත්‍ය අපි දන්නවා. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මෙන්න මේ කියන සත්‍ය හතර පිළිබඳව පැහැදිලි කිරීම විවිධ ක්‍රම වලින් මිහිඳු මහ රහතන් වහන්සේ එදා ඒ රජමාලිගාවේදී දේශනා කළා. මේ දේශනාව කොච්චරට සාර්ථක වුණාද කියනවා නම් පළමුවෙනි වතාවට මේ ශ්‍රී ලාංකික කාන්තාවක් හෙටියට අනුලා දේවිය සෝවාන් ඵලයට පත් වෙලා තිබෙනවා මේ දේශනාව ශ්‍රවණය කිරීම නිසා. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා දෙවැනි දිනේදී රාජමාලිගයේදී දන්වලඳා අවසන දේශනා කළ සත්‍ය සංයුක්තය පිළිබඳ වඩුගේ කරුණාරත්න මහත්මයා පැහැදිලි කිරීම සිදු කළේ දම්සභා මණ්ඩපයේදී. අපි ඉතාමත්ම වටිනා මාතෘකාවක් අද වගේ දවසක, අද වගේ පොසොන් දවසක, එදා පොසොන් පෝය දවසේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා පළවෙනි දවසේ මෙහෙම මෙහෙම දේවල් වෙන්න ඇති, දෙවෙනි දවසේ මෙන්න මේ වගේ සිද්ධීන් වෙන්න ඇති, තුන්වෙනි දවසේ මෙන්න මේ වගේ සිද්ධීන් වෙන්න ඇති, මෙන්න මේ කාරණා වංශ කතා තොරතුරුත් ඇසුරු කරගෙන ඔබට පැහැදිලි කරලා දෙද්දි කොයිතරම් ඔබට දහම් ප්‍රබෝධයක්, පහන් බවක් හිතට ඇති වෙන්නේ නැද්ද? මිහිඳු හාමුදුරුව වැඩිය කාලේ ඒ දහම් මහන්න සහභාගී වුණු පිරිස අතර ඔබත් හිටියා වගේ හැඟීමක් ඔබේ හදවතට දැනෙන්නේ නැති. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මේ ඉතා ක්‍රමවත් පිළිවෙලකට ලක්දිව බුදුසසුන පිහිටුවීම සම්බන්ධයෙන් කළ මෙහෙවර ලක්දිව සතර දිග් භාගයේම රැව්පිලිරැව් දුන්නා. උන්වහන්සේගේ මහා මෙහෙවරේ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගත්තා. කොහොමද මේ ප්‍රතිඵල ලැබෙන්න පටන් ගත්තේ? අතිපූජනීය මහාචාර්ය තුඹුල්ලේ සීලක්කන්ද නායක හාමුදුරනේ ඔබ වහන්සේට ඉතාම ගෞරවාදරයෙන් ආරාධනා කරනවා. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ඔය විදිහට චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාවේ ඉඳලා ඉතාම හොඳ ශ්‍රී ලාංකිකයා ඉතාම හොඳ වැඩපිළිවෙලකට ගන්න අනුපිළිවෙලක් අනුගමනය කරගෙන ඇවිත් සත්‍ය සංයුත්තය දේශනා කරලා ඊට පස්සේ අනුලා දේවිය ඇතුළු පිරිස කාන්තාව සෝවාන් මාර්ගයට පැමිණියා. මේ වෙලාවේ ඇතිවෙච්ච බරපතල අවශ්‍යතාවයේ තමයි අරිට්ට කුමාරයා වගේ රාජදරුවෝ පැවිදි වෙනකොට කාන්තාවන්ටත් අපිටත් මේ සසර මග ඉක්මනින් කෙලවර කරගන්න අවශ්‍යතාවක් තියෙනවා. ඒ නිසා අපිට පැවිද්ද ලබා දීමක් අවශ්‍යයි කියලා මිහිඳු හාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා. ඒ වෙලාවේ මිහිඳු හාමුදුරුවෝ රජතුමත් දැනුවත් කරලා ඒකට යොදාගත්ත එහි ප්‍රතිඵලය තමයි සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ උඳුවප්පුර 15ක් පොහොය දවස වෙනකොට, මෙතන ඉඳලා මාස කීපයක් යනකොට එතුමිය මහරහත් මෙහෙණිය ලංකාවට වැඩම කරනවා. ඒ ඉන්නේ තනිවම නෙමෙයි, තවත් අග්ගිමිත්තා, පසාද පාලා වාගේ තවත් මහරහත් මෙහෙණින් වහන්සේලා කීප නමක් එක්ක. මේ පිරිස ලංකාවට ඇවිත් ලංකාවේ අමුතුම තවත් උද්දීප්තිමත් සංස්කෘතියක් බිහි කරනවා. ඒක තමයි
එදා දඹදිව ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධාලෝකයත් එක්ක කාන්තාවෝ පැවිද්ද ලබාගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිස සංවිධානය වුණා වගේම ලංකාවේ ඊටත් වඩා ප්‍රබල ලෙස අද දක්වාත් මේ බුද්ධ ධර්මයේ පිහිටීමට උපස්තම්භක වෙච්ච සිව්වනක් පිරිසම සම්පූර්ණ වෙනවා. ඒ සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කලීම අතිරේක ඵලයක් හැටියට අතිරේක ලාභයක් හැටියට අපට ශ්‍රීමා බෝධිය ලබා ගන්න අපි භාග්‍යවන්ත වුණා. නමුත් ආ වැඩියම කාන්තාවන්ට පැවිද්ද දෙන්න. මේ කාන්තාවන්ට පැවිද්ද දීමත් එක්කම ලංකාවේ ඇතිවෙච්ච ඉහළම සංස්කෘතික ලක්ෂණය තමයි අර තල්ලු වෙලා හිටිය කාන්තාව හැම ස්තරයකටම පත්වීම. ඒ නිසා අද දක්වාත් එහි ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. ඒ කාන්තාවන්ට සම අයිතිය ලබා දීම කොච්චර බරපතල වෙලාද කියනවා නම් අද අනපනත් මගින්ම කාන්තාව මෙතන ඉන්න ඕනේ, කාන්තාවට මේ වරප්‍රසාද දෙන්න ඕන කියලා සියලු ජාතික අවශ්‍යතා පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන හැම රජයක් මේ පිළිබඳ අවධානය ලක් කරලා තියෙනවා. ඉතින් එතකොට ඇත්ත වශයෙන්ම අපි මේක ඉතා වැදගත් කාරණයක්. අපි කියනවා ලංකාවේ තමයි මේ පළවෙනි අගමැතිවරිය බිහි වුණේ කාන්තාව. ඒක බලන්න එච්චර ඉදිරියට අපේ රට යන්න හේතුව මොකක්ද? මේ කාන්තාව පිළිබඳ තියෙන අයිතිය සම අයිතිය ඉහළම තැනටපත් කිරීමට ලංකා ලාංකික අවුරුදු 2300 ගානක ඉඳලා මිහිඳු සංස්කෘතියත් එක්ක ඇති කරගත්ත උරුමය. ඒක නොහිතින්න ওই தත්ත්වය ඇති වෙන්නේ නැහැ. ලෝකේ අදත් කාන්තාව ම්ලේච්ඡ පිරිසක් හැටියට සලකන ම්ලේච්ඡ ජාතියෙන් ඉන්න රටවල් අදත් ලෝකේ තියෙනවා. ඒක නිසා අපිට ලොකු ලාභයක් ඒ පැත්තෙන් ලැබුණා. අනිත් පැත්තෙන් මිහිඳු හාමුදුරුව වඩිනකොට අපිට ලැබුණා හෙළටුවක්. ඒ කියලා කියන්නේ මේ ලංකාවට උන්වහන්සේ වැඩම කළාට පස්සේ ඒ වෙනකොට තිබිච්ච අටකතා සාහිත්‍යය සිංහලට පරිවර්තනය කරලා සිංහල දන්න උදවියට සිංහල දන්න හාමුදුරුවන්ට සිංහලෙන් මේ අටුවා තේරුම් ගැනීමේ ශක්තිය ඇති වුණා. ඒක ඊට පස්සේ පාලි අටුවා බවට නැවතපත් වෙන්නේ බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේගෙන් පස්සේ. එතකොට මොකක්ද වුනේ? මේ අපේ ගැඹුරු ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තවත් විග්‍රහ කරලා ජනතාවට අවබෝධ කරගැනීමේ ශක්තිය ඇති කිරීමට උපස්තම්භක වුණේ අටුවාකටත් පැහැදිලි කරලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු නිසා. ඒක අපේ ධර්මඥානෙ දියුණු කරගන්න අපි ධර්මයෙන් ශක්තිමත් වෙන්න අවශ්‍ය කරන ප්‍රබල කාරණයක් බවට පත් වුණා. ඒක තවත් ප්‍රතිඵලයක්. ඊළඟට බලන්න අද ලෝකේ කිසිම රටකට නැති සංස්කෘති කලා මේ ජාතියට එක්වෙච්ච සංස්කෘතිකාංග දෙකක් තමයි. එකක් බෝධින් වහන්සේ බෝධි සංස්කෘතිය. අනික දළදා වහන්සේ දළදා සංස්කෘතිය. බලන්න දළදා වහන්සේ නිසා අද දළදා වහන්සේගේ පුද පූජා කේන්ද්‍ර කරගෙන ජනතාව තුළ අමුතුම සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා. අද දළදා මාලිගාවේ අවුරුද්දකට සැරයක් දානයක් බාරගන්න මොන තරම් අපහසු තත්ත්වයක් තියෙනවද? මේ සංස්කෘතිය මේ සිටිවිල්ල ඇති වුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කලයින් පස්සේ එහි තවත් අතුරු විපාක හැටියට තමයි ඒව ලැබුණේ. ඊළඟට මේ බෝධි සංස්කෘතිය, ඒ නිසා අපේ නම්ගම් අපේ ගම්පලාත් අපේ ගම්වල නම් අපේ පුංචි ගම්වල නම් ඒ සියල්ලම බෞද්ධ නම් රාශියක් ඇති වුණා. අද උතුරු නැගෙනහිර පළාත්වල තියෙන ගම් සියල්ලක්ම බෝධි සංස්කෘතියට මූලිකත්වයේ දෙමින් ඇති වෙච්ච නම් ඒව දැන් යටපත් වෙලා තියෙනවා. ඒව සම්පූර්ණ යටපත් වෙලා තිබුණට බෝධි සංස්කෘතිය නිසා පුජ්‍යලයාගේ නම ගමේ නම ඒ හැම දෙයක්ම වෙනස් වෙලා බෞද්ධ හුරුවක් මේ රටේ සංස්කෘතික වශයෙන් ඇති වුණා. ඊළඟට ඊටාම වැදගත් කාරණේ තමයි බුද්ධ ධර්මයේ බුදුහාමුදුරන්ගේ දර්ශනයේ තියෙන බරපතල කාරණයක් අවිහිංසාව. හිංසක ක්‍රියාවලියක් සිද්ධ වෙන දවසක මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කළේ. අද උන්වහන්සේගේ වැඩම වීමෙන් පස්සේ ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අවිහිංසක චින්තනයක් ඇති කරලා මෛත්‍රී භාවනා වැනි භාවනා ක්‍රම මගින් මිනිසයා තුළ තවත් කෙනෙක් සුගිත මුදිත කිරීමේ හැඟීම්
පෙළ ගස්වන්න පටන් ගත්තා. මේ සියල්ලම ඇති වුණේ මිදු හාමුදුරුවන්ගේ ලංකාගමනේ ආශිර්වාදයක් හැටියට. තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා. නමුත් කාලය අපට හරස් වෙනවා. එහෙම නේද? සම්මා සම්බුදු සසුනක් සමග ලක් දෙරණට සාරවත් දේ රසක් ධර්මාශෝක අධිරද පුත් මහා මහින්ද මහරහතන් වහන්සේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක රැගෙන ආවා. උන්වහන්සේ ලක්දිවට පැමිණ ප්‍රථම දින තුනේ වැඩපිළිවෙල උන්වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා අන්තර්ගත වූ කරුණු ඒ පිළිබඳ ඉතාම සාරවත් ධර්ම සාකච්ඡාවක් සමාප්ත කරමින් අපේ නමස්කාර පූර්වක ස්තුතිය සාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ කාරක සංඝ සභික ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය අතිපූජනීය තුඹුල්ලේ සීලක්කන්ද මාහිමයන්ට රුවන්වැලි සෑ මහාවිහාර පරිවිනාධිපති අධ්‍යාපනපති පූජනීය වැල්ලගිරියේ සීලසුමන මාහිමයන්ට එවැගේම විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතාට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.